සාකච්ඡා කරන්න කියපු ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ උදේ දේශනාවට සම්බන්ධව. ඉතින් අපි ලිඛිත ප්‍රශ්න සාකච්ඡා කරන්න පෙර මේ ප්‍රශ්න දෙක පිළිබඳව සාකච්ඡා කරමු. ඒක ප්‍රශ්නයක් තමයි. දැන් අපි උදේ දේශනාවේදී කතා කළා තමන්ට තමන් බාහිර ගත්ත දැනුමම තමයි බාහිරින් ගත්ත දැනුමම තමයි සමහර තමා තුළ සත්‍ය මතුවීම වසල තියෙන්නේ කියලා. තමා තුළ තියෙන සත්‍ය වසල තියෙන්නේ කියලා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළේ ඉතින් බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළා තියෙනවා කෙනෙක්ට මේ ධර්මය අවබෝධ කරගන්න මේ පරතෝගෝසය අවශ්‍යයි කියන එක. يعني අහල දැනගන්නත් අවශ්‍යයි කියන එක. ඉතින් මේ කියපු කාරණේට අපි කියපු කාරණේ පරස්පරද කියලා ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. ඒ වගේම සිතිවිලි ශූන්‍ය වුණොත් එහෙම සිතිවිලි ශූන්‍ය කළොත් එහෙම එතකොටත් අපේ දුක මමත්වයේ අහෝසිනව නේද කියන ප්‍රශ්න දෙක. ඉතින් ඒකෙදී මා පොඩ්ඩක් මෙන්න මෙහෙම කියන්නම්. දැන් එතන මා ඔබට උදේ දේශනාවේ අදහස් කරේ එහෙම පරතෝ ഘോഷය එපා කියන කාර්යය නෙමෙයි. කියන්නේ ධර්මය ඉගෙන ගන්න, ධර්මය අහන්න එපා කියන කාර්යය නෙමෙයි. ඒ දේශනාවේදී අදහස් කරේ ඒක තමන්ගේ පොදු දැනුමක් පිළියෙට විතරක් ගවඩා කරගන්න එපා කියන එක. දැනුමක් විදියට විතරක් ගවඩා කරගත්තාම වෙන්නේ අර ඒ ඇසෙන ධර්මයේ තමන්ට ආවරණයක් කරගෙන ඒ අහපු ධර්මයේ ඇසූ ධර්මයේ කියවපු දහම තමන්ට ආවරණයක් කරගෙන ඒ තුලින් ආයේ අපි නොදැනුවත්වම අපේ මමත්වයේ වර්ධනය වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් මා කියන්නම්. එක භික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේගේ ගුරුහාඳුරු ළඟට ගිහිල්ලා කියනවලු, ගුරුහාඳුරුවනේ මට තේරෙනවා සත්‍ය මොකද්ද කියලා. මම දන්නවා ඇත්තම සත්‍ය තමයි මේ ලෝකේ ගුරුවරයෙකුත් නැහැ, ශිෂ්‍යය කියලා කෙනෙකුත් නැහැ, මම කියලා කෙනෙකුත් නැහැ, ඒ වගේම බාහිර ඔබ කියලා කෙනෙකුත් නැහැ, ඔබ කියලා කෙනෙකුත් නැහැ, මම කියලා කෙනෙකුත් නැහැ, ගුරුවරයෙකුත් නැහැ, ශිෂ්‍යයෙකුත් නැහැ, හොඳ කියලා දෙයකුත් නැහැ, නරල කියලා දෙයකුත් නැහැ, මෙලවක් කියලා දෙයකුත් නැහැ, පරලවක් කියලා දෙයකුත් නැහැ, ඒ වගේ ඉපදිච්ච කෙනෙකුත් නැහැ, මරණයට මියන කෙනෙකුත් නැහැ කියලා මේ විදිහට කියලා කියද්දී අර ගුරුවරයා මොකද කරේ? ගුරුවරයා ළඟ දින හොඳ ලොකු මේ පොල්ලක්. ඒ පොල්ල අරගෙන හයියෙන් ගැහුවා. ඒ පොල්ල අරගෙන හයියෙන් ගැහුවාට පස්සේ ඒ ඊළඟ අර ශිෂ්‍යයාට උදලෝ මේ කේන්ද්‍රය ගිහිල්ලා අර මොකටද මේ මට ගැහුවේ කියලා. මම වේදනාව විඳිනවා වැඩි. ඇයි මට ගැහුවේ කියලා ඇහුවා. ඉතින් දැන් කිව්වනේ ගුරුවරයෙකුත් නැහැ, ශිෂ්‍යයෙකුත් නැහැ. ඉතින් කාටද කේන්ද්‍රය කියලා ඇහුවා. ඉතින් ගුරුවරයෙකුත් නැහැ, ශිෂ්‍යයෙකුත් නැහැ කිව්වනේ. ඉතින් කේන්ද්‍රය කාටද කියලා ඇහුවා. ඉතින් ඒක හොයාගන්න කිව්වා. ඉතින් ඇත්තටම ගුරුවරයා ඒ ලාවේ ශිෂ්‍යයාට ලොකු උපකාරයක් කළා, ලොකු උදව්වක් කළා. මොකද දැන් අරයා ගිරවෙක් වගේ, අර උදේක දගල ගිරවෙක් වගේ අර සත්‍ය අවබෝධ කරපු අයගේ වචන, ඒ සත්‍ය ප්‍රත්‍යක්ෂ කරපු උතුමන් වහන්සේලාගේ වචන එහා කොහෙන් හරි පොතකින් කියවගත්තා, කටපාඩම් කරගත්තා, අහගත්තා. ඒක අහගෙන එයා යාගේ ප්‍රත්‍යක්ෂයක් බවට පත් කරගන්න නැතුව, එයාගේ ප්‍රත්‍යක්ෂ ඥානයක් බවට පත් කරගන්න නැතුව එයා මොකද මේක දැනුමක් වශයෙන් තියාගත්ත සිටේ. ඒ දැනුවා ගුරුවරයෙකුත් නැහැ, ශිෂ්‍යයෙකුත් නැහැ, මෙලොවකුත් නැහැ, පරලොවකුත් නැහැ කියලා ඒක ගැන ගිරවෙක් වගේ අපි ගිරවෙක් වගේ කටපාඩම් කරගත්තා. ගිරවෙක් වගේ ඔක්කොම ටික කටපාඩම් කරගෙන ඔක්කොම ටික කියාගෙන යනවා. ගුරුවරයාකට ගිහිල්ලා ඒක කිව්වා.
එයා කිව්වේ වැරදි කියලා මට. තමන්ගේ ගුරුවරයාට කිව්වා ඒක කිව්වා. ඔයාලට දැන් දැන් ගොඩාක් ගුරුවරුන්ට තේරෙනවා කෙනෙක් කතා කරන් ටික වෙලාවක් ඇති මෙයා මේ පොතද රිවයින් කරන්නේ. පොතද මේ කියන්නේ නැත්තම් මෙයාගේ ප්‍රත්‍යක්ෂ ඥානයද කියන්නේ. හරි ගුරුවරයෙක් නැයි හරි ගුරුවරයා ළඟට ගියාම ගුරුවරයාගේ ඒ සුවමින් වගේ දැනෙනවා. වචන දෙක තුන හතර ත්‍යාගන යද්දි අර අර බර වචන කෑල් ටික දාද්දි කෙනෙක් එක්ක කතා කරන් ගියාම සමහර අය හම්බ වෙනවනේ අපිට ඇවිල්ලා එයා අර වහා බර වචන සෙට් එක දානවනේ යා දැන්නේ. ඒ වචන සෙට් එක දාලා ත්‍යාගන යද්දි තේරෙනවා මෙයා පොතේ ගුරෙක් විතරයි කියලා. එයා මේ ප්‍රායෝගික අධ්‍යක්ෂණයකින් එන්නේ නැහැ. ඉතින් අන්න ඒ වෙලාවේ සමහරට ගුරු සැර වෙනවා. ඒ සැර වෙන්නේ ඒ තරහකට නෙවෙයි. ඒ ශිෂ්‍යයාට අනුකම්පාව තුල. ඒ ශිෂ්‍යයාට අනුකම්පාව කරන කරුණාව දෙනවා. මොකද එයා ගුරුවරයා අර පොල්ලෙන් ගැහුවේ ඇත්තටම එයාට ප්‍රායෝගිකව. දැන් එයා මම කියලා කෙනෙක් නැහැ කියන කතාව ගැන ලෝකෙකුත් නැහැ, බාහිරකුත් නැහැ කියලා. ඒ කියපු කතාව ඇත්ත. ඒ කියපු දේ වැරද්දක් නෑ, ඒක හරි. හැබැයි ඒක එයාට තාම හරි නෑ. තාම ඒ කියන කෙනාට ඒක යථාර්ථයක් වෙලා නෑ. දැන් අපි කියනවා මේක සිහිනයක් ඩ්‍රීම් එකක් කියලා කියද්දි ඒ සත්‍ය දැකපු කෙනාට මේක ඩ්‍රීම් එකක් වෙන්නේ. සත්‍ය අද්දෙක නැති කෙනාට ඒක තාම මේක ඇත්ත. මේ ලෝකේ යථාර්ථයක්. එතකොට එයාට කර්මඵල තියෙනවා. සත්‍ය දැකපු කෙනිට කාටවත් පින්නෙන්නේ නැහැ. දැන් මෙතන තියෙන යථාර්ථයේ කවුරු හරි ප්‍රත්‍යක්ෂ කරගත්තොත් එයා දෙවියන් ඥාතීන්ට පින්දුනට ඒ විදිහට අර බොරුවට දාතරි කියුවට මේ හීනෙන් නැගිට කෙනෙක්ට ඇත්තටම සිහිනයෙන් අවදි වෙච්ච කෙනෙක්ට කාටවත් පින්නෙන්න පුළුවන්කම නැහැ. ඉතින් එයාට වෙන්නේ එක බුද්ධ ස්වභාවය විතරයි. එකම විශ්ව සත්‍යය, එකම නිබ්බාන කියන ධාතුව, එකම බුදුරු තමයි අන්තරම වෙන්නේ. බුද්ධ ස්වභාවය විතරයි. මේ ඩ්‍රීම් එකේ මේ සිහිනෙන් අවදි වුණාට පස්සේ. ඉතින් එතකොට එයාට කාට හරි පින්දෙන්න ඕන නම් වෙනවා. එයාට කාට හරි කියලා මෙන්න මේ ඔයා අරන් අර අපේ ඥාතිින්ද මෙයාට පින්දෙන්නෝ කියලා. ඒ ඩ්‍රීම් එක ඇතුළේ ඉන්න කෙනෙක් තමයි කියන්නේ. මේ ඩ්‍රීම් එක ඇතුළේ ඉන්න කෙනෙක් ලෝකයක් තියෙන්නේ. ඩ්‍රීම් එකේ නැගිටහම මේ කතාවක් සිහිනෙන්නේ. ඒ නිසා ඒක ඔබ දිරුකට ඔබට මේක ඩ්‍රීම් එකක් වෙන්නේ. ඔබට මේ මායාවක් වෙන්නේ. ඔබ සත්‍යයට අවදි වුණාට පස්සේ. හීනෙන් නැගිටි නැති මනුස්සයෙක්ට හීන කියන්නේ ඇත්තම තමයි යන්නේ. සිහිනයකින් අවදි නොවෙච්ච කෙනෙක්ට ඉන්න කෙනෙක් ඇත්ත. ඒ නිසා යාර වචන කිව්වොත් එයාගේ වචන බොරුයක්. එයා කියන්නේ අර ගිරා වචන තමයි. එයා කතා කරන කතාවල්, එයා කියන දේවල් එම ගිරා වචන විතරයි. ඒක අර ගුරුවරයාට සිද්ධ කරේ. ඒ ගුරුවරයා කලේ පොල්ලෙන් ගහලා ඒක දැන් වේදනාවන කේන්ද්‍ර කියන්නේ දැන් කේන්ද්‍රය එන්නේ කාටද? අනිවාර්යෙන් කේන්ද්‍රය තරහා යනවා නම් එතන මමත්වේ පවතින ඕනේ. කේන්ද්‍ර මමත්වයක් නැති කියන මම කියන ස්වභාවය ශූන්‍ය වෙලා ඉවත් වෙච්ච කෙනෙක්ට උනා කේන්ද්‍ර ගියා වගේ ඉන්න පුළුවන්. තවන්න පුළුවන් බනින්න බැන්නට එයාගේ ඇතුළේ කේන්ද්‍රය යන්නේ නැහැ. කේන්ද්‍රය කියන ස්වභාවයක් නැහැ. එතකොට දැන් එතකොට දැන් ඊට පස්සේ දැන් මේ ශිෂ්‍යයාට හේවි කියන්නේ යාගේ ඇතුළේ තාම මමත්වේ පවතින නිසා. ඊට පස්සේ කිව්වා දැන් ශිෂ්‍යයා බලන්න දැන් හේන්දිගේ මටනේ මම ඉන්නේ ඉඳන්නේ. දැන් ඊට පස්සේ ගුරුවරයා කියන දැන් බලන්න ඔය හේන්දිගේ මම කොහෙද ඉන්නේ කියලා. ඔය හේන්දිගේ මම අරගෙන පෙන්නා. දැන් හේන්දිගේ අයිතිකාරය මට හේන්දිනේ කියන මට බෑ ගැහුවා ඉඳන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ශිෂ්‍යයා කේන්ද්‍රය කියපු මම හොයන්න ගියාට පස්සේ ශිෂ්‍යයාට ප්‍රත්‍යක්ෂ වුණා එහෙම කෙනෙක් කොහෙවත් නැතුව. අන්න එතකොට අන්න එතන ඉඳලා ඒ ශිෂ්‍යයා කියපු ටික එයාට යථාර්ථයක්. එතන ඉඳලා එයා ඒ ටික ගිරා වචන නෙමෙයි එයා ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන කියන්නේ. ඒ නිසා අපි මම නෑ කියන එක හරි මම කියලා කෙනෙක් නෑ කියන එක හරි ගිරා ගෙරවෙක් වගේ කියන එකයි මම උදේසනායකෝ වැරදි කියලා. ඒකයි වැරදි. ඒ අපි කරන්න ඕනේ අපි තුලින් මේක අත්දකින්න ඕනේ අපේ මස් ලේවලින්. අපේ මස් ලේවලින් අපි දකින්නේ නැති දාකල් ඒ ධර්මයේ අයිති අපිට නෙමෙයි ඒක දේශනා කරපු කෙනාට. ඒ ධර්මයේ අයිති අපිට නෙමෙයි අපි ණයට හරක් බලා ගන්න කතාව තමයි. ඒක අයිති ඒ කතාව ඒක ප්‍රත්‍යක්ෂ කරපු කෙනාට තමයි. එයි අයිතිය පවතින. මා කියන්නේ ඔබ ධර්මයේ අයිතිය ඔබ තුලට ගන්න. ඒ කියන්නේ ඔබ රහතුන් වහන්සේලාගේ වචන ඔබ නොකියා
ඔබ රහතුන් බවට පත් වෙන. ඒක තමයි ඔබට මේ වචනවල අයිතිය හැමෝම. එදිර ඔබට ඒ අයිතිය ලබා ගන්න නම් ඔබ කරන්න ඔබ ඒ ඔබ මම නෑ කියන කියලා වචනේ සිටිවිල්ලෙන් මම ඇත නැත කියන හැමතැනම මමත්වේම තමයි පිළිලා තියෙන්නේ. ඒ මම කියන මමත්වේම තමයි මම කියලා කෙනෙක් නෑ කියන්නේ මම කියලා කෙනෙක් ඉන්නවා කියලා හරකෙන් කියන්නේ සිටිවිල්ලේ. ඒ සිටිවිල්ලකින් මම නෑ කිව්වා සිටිවිල්ලකින් සිටිවිල්ලකින් ඔය කියන්නේ බණ අහලා දැනුමින් මම නෑ කිව්වත් මම ඇත කිව්වත් ඒ දෙකේම ඔබේ දික්තිය තමයි. ඒ අවස්ථා දෙකේම ඔබේ සත්‍යය දික්තිය තමයි ඇතුළේ වැඩ කරන්නේ. ඒ නිසා මම ඔබට කියන්නේ ඔබ මේකේ බුදුරුන්ගේ වචන අහන්න ඒ වෙපාගේ යන්නේ. ඒ වචන අහලා ඒ වචන දැනුවක් වශයෙන් ගබඩා කරන්නේ නැතුව ඒක තමන්ගේ ජීවිතේ ප්‍රායෝගික අත්දැකීමක් බවට පත් කරගන්න. ඒ ප්‍රායෝගික අත්දැකීමක් බවට පත් කරගද්දී තොත් ප්‍රායෝගිකව අත්දැකීමක් බවට පත් කරගත්තට පස්සේ අපිට මම නැති බව තේරුම් ගත්ත කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. අනාත්මයේ තේරුම් ගත්ත ආත්මයක් ආපව කොහෙවත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේම මේ අනිත්‍ය තේරුම් ගත්තේ අනිත්‍ය නොවන නිත්‍ය කෙනෙක් හම්බෙන්නේ නැහැ. මොකද එතකොට තමන්ගේ අනිත්‍ය කියන එක තමාගේ ඇතුලෙන් දකීදී අනිත්‍ය දකින්න කෙනත් අනිත්‍යයටපත් වෙනවා හැම වෙලේම. දැන් අපි කියන මේ සිතිවිලි වගේ මම වන්නේ මේ සිතිවිලි කියලා මේ හැම දෙයක් මම නෙමෙයි කියලා බලන ඒ නිත්‍ය ඒ සිතත් අනිත්‍යයි. ඒ ප්‍රඥාවත් අනිත්‍යමයි. ඒ ඒ ඒක දැනගන්නත් අනිත්‍යයි. කියලා අනිත්‍යකොට ඔබ හරියට ඔබ තුලින් අනිත්‍ය ලක්ෂණය දකීදී අනිත්‍ය දකින නිත්‍ය කෙනෙක් කොහෙවත් ඉදිරු වෙන්නේ නැහැ. ඒ දකින්නත් දකින දේ අනිත්‍යයමයි. එතකොට ඔබට මේ කිසිම මොහොතක් හම්බෙන්නේ නැහැ මේ අනිත්‍ය මම දැනගත්තා මම දැක්කා කියලා මේ අනිත්‍ය දැකපු නතර වෙච්ච කෙනෙක් ඉදිරු වෙන්නේ නැහැ. අපි ඒ අනිත්‍ය දකින්නත් ඒ රිද්මේටමයි. අනාත්මය දැනගන්න කෙනෙක් නේ අනාත්මය දැනගන්න කෙනත් අනාත්මම තමයි. කියලා තමන් හරියටම ඒ කියන ධර්මය අර දැනුමක් වශයෙන් ගොඩ ගහ ගන්න නැති වුණාට පස්සේ තමන් ඒ ධර්මයේ අධ්‍යාපනයක් කරාගත්තේ නැතුවට පස්සේ දැන් බුදු විජානන්සේ කියනවානේ මහණෙනි ඔය වසර සූත්‍රයේදී ඇත්තටම අධ්‍යාපනය කරන අයට බයිනවා බුදුහාමුදුරගෙන ඒ අධ්‍යාපනිකද වසලියෝ කියලා. ඒක බලන්න බුදුහාමුදුර කියන්නේ ජාපනය කරන්න කියලා කියන්නේ ප්‍රැක්ටිකල් කරනවා විසක් මේක කටපාඩම් කරන්න එපා කියලා. ඒකට ආකයි පස්සේ උනේ බුද්ධාගම විනාශ වෙද්දී බුද්ධාගමත් ආයෙත් කටපාඩම් කරන විසයක් උනානේ. බුදුහාමුදුරෝ කියනවා මහණේ වසල සූත්‍රයේ ඔය බබුණ තමයි වේද වේද මන්ත්‍ර කටපාඩම් කරගෙන ඌවා මන්ත්‍ර ජප කර කර කටපාඩම් කර 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 ඔය කටපාඩම් කරන සෙල්ලම කරන්නේ. සත්‍ය කියන්නේ එක කටපාඩම් කරන්න දෙන එක නෙමෙයි. සත්‍ය කියන්නේ මේව ගාථාවලිය එක කටපාඩම් කරගෙන මතක තියාගන්න දෙයක් නෑ. ඒක ඒක තුන එහෙම අධ්‍යාපනයක් නෑ. අධ්‍යාපනය කියන්නේ බුද්ධාගම තුල ප්‍රතික්ෂේප කරන ධමයක් විතරයි. බුද්ධාගම තුල අධ්‍යාපනය පිළිගන්නේ නෑ. බුද්ධාගම කියන්නේ ප්‍රැක්ටිකල් ධම ප්‍රායෝගිකත්වය. ප්‍රායෝගික ජීවිතය තුල අත්දකින්න දෙයක් නිසා ඒක දැනුමක් විදිහට කටපාඩම් කරගෙන නිකන් අර එවිදින පුස්තකාලයක් වගේ මේ කියෝ 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 යන එක එහෙම එකක්. ඉතින් එතකොට අන්නේ කියන ප්‍රායෝගික ස්වභාවයට අපි ප්‍රායෝගික වශයෙන් මේ කියන ධර්මය අපි අත්දකින්දි ඒ ධර්මයට මේ ඒ අපි බුදුරජාණන් දේශනා කරනවානේ මහණෙනි බුදුවරේ 15 වෙනි ලෝකේ අකුරුවාට කියනත් පද තුනක් ප්‍රත්‍යක්ෂ කරන්න හැටි කියලා දෙන්නේ කියලා. අනිත්‍ය දුක්ඛ අනාත්මෙන් අනිත්‍ය දුක්ඛ අනාත්මය තමයි විශ්වයේ පවතින රිද්මය. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්මේ ප්‍රත්‍යක්ෂ කරපු කෙනා ඇත්තටම ඒ රිද්මේ තුලට එයක් දේලා ඉන්නේ. එයා නෑ ඒ වෙනුවට එතන පවතින්නේ ඒ රිද්ම එක ඒ රිද්ම ඒ රිද්මයටම එයක් දේලා ඉවරයි. ඒ රිද්මේට දිය වුණාට පස්සේ රිද්මේ තුල ඉන්න කෙනෙක්වත් එහෙම කෙනෙක් නෑ එතන පවතින විශ්ව රිද්ම. ඉතින් අන්නේ නිසා මම ඔබට කියන්නේ ඔබ අනිත්‍ය හිතන්නේ බවට පත් වෙන්න එපා. අනාත්මේ කල් දැනුමක් වශයෙන් කල්පනා කරන්නේ කෙනෙක් නෙමෙයි ඔබ. ඔබේ අනාත්ම ස්වභාවයෙන් දිය වෙන්න. ඔබේ අනිත්‍ය ස්වභාවයේ සමග දිය වෙලා යන්න. අන්න එතකොට තමයි ඔබට ඒ ධර්මය අපි කියන්නේ ආයෙත් දැනුමක් වශයෙන් හිතාගෙන කටපාඩම් කරගත්තේ නෑ. එයා ප්‍රත්‍යක්ෂ ඥානයක් බවට පත් කරගත්තා. අන්නේ ප්‍රත්‍යක්ෂ ඥානය බවට පත් කරගත්තට පස්සේ එයා තුන එහෙම ධර්ම මමත්වයක් කියලා එකක් හිටින්නේ නැහැ.
එහෙම ධර්මයක් කියලා එයා මේ මේ මම දන්න ධර්මයක් කියලා එයා තුළ කිසිම මාන්න ධර්මයේ පිළිබඳ මාන්නකාරකමක්වත් එහෙම හිතින්න කෙනෙක් හම්බ වෙන්නේ. ධර්මයන් ධර්මයේ දන්නවා කියන්නේ දේශිත කෙවිලා ඉවරයි. එහෙම කෙනෙක් ඔයවත් ඉතුරු වෙන්නේ නැහැ. ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න දැන්. මේක දැනුමක් වශයෙන් මේක ඇතුලේ ගබඩා කරපු අය හොයා ගන්න පුළුවන්. එයා දරන මතයක් තියෙනවානේ. මේ සමහර අය දැන් ධර්මයේ කියලා අපිට තියෙනනේ විවිධ මේ අපිම හදාගත්ත අර්ථ දැක්මවත් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා එයාගේ දැක්මට කවුරු හරි බැනගෙන යද්දි ඔයා මෙයාට පිස්සු විකාර කරන දේදී එයාට කේන්ති යනවා. ඒ කේන්ති යන්නේ මොකද? එයා ඒ ධර්මය එයාට ප්‍රත්‍යක්ෂයක් බවට පත් නොකරගෙන එයාගේ මමත්වේ වඩා ගන්න මාන්නකාරකමට එයා තවත් ආවරණයක් කරගෙන ධර්මය. ඉතින් එතකොට එයාට ගහදින දෙනවා. ඒකට විරුද්ධ වෙතිලි දෙනවා. දැන් අජාම් බ්‍රහ්මවංශ සාහඳුරන් ළඟට පත්‍රකාරී කියලාම දැන් ඔබලාගේ ත්‍රිපිටක ග්‍රන්ථය කවුරු හරි කොමඩ් එකට දාලා බ්ලස් කළොත් එහෙම ත්‍රිපිටක පොතක් හරි මොනවා හරි දෙයක් ඒ මිනිස්සු මොකද ඔබ කරන්නේ? ඒ එහෙම මොකද ඔබ කරන්නේ කියලා ඔහම කියලා මන්ට පම කෙනෙක් ගෙනිලා ඒක හදලා දානවා. පම කෙනෙක් ගෙනිලා ඒක හදලා දානවා. මොකද මේ ඒක හදලා දාන්නේ මෙතන ගොඩක් සෙනගේනවා. එයාට වැසිකිලි යන්න ඕනේ. දෙච්චරයි කියන්නේ. එදෙනින් යාට අයියෝ මේ ගාන්ති ටොයිලට් එකේ දැම්මා නේද? එහෙම මොකක් හරි දෙන්නේ නැහැ. මොකද එයා ඒ ධර්මයේ කියන්නේ පොතේ තියෙනකන්නේ. මොකද ධර්මයේ කියන්නේ එයාමයි. උන්හාම ධර්මයේ බවට පරිවර්තනය කරනාට පස්සේ ඉතින් 얘දර පොත්වල දහමක් ආය අවශ්‍ය කරන්නේ නැහැ. ඒ කියන්නේ දැන් බලන්නකෝ. දැන් ගොඩ ආ පොත්පත්වල ලියනවානේ සුද්ධෝ බයිබලේ, සුද්ධෝ පුරාණේ. ඇයි මං ආයේ ත්‍රිපිටකයේ සුද්ධෝ කියන වචනේ දාන්නේ නැත්තේ? සුද්ධෝ කියලා වචනේ දාන්නේ නැත්තේ ඇයි? දවල් අපි අහලා දෙන සුද්ධ පුරාණේ සුද්ධ බයිබලේ ඒ සුද්ධ කියන වචනේ දාන්නේ නැත්තේ ඈ මොකද්ද ඇහෙන්නේ මොකද්ද නෑ ඇත්තට සුද්ධ කියලා දාන්නේ නැත්තේ ඉතින් සුද්ධ වෙන්නේ පොතක් නෙවෙයි සිතක්නේ සුද්ධ වෙන්නේ පොතක් නෙවෙයි සිතක් ඒ නිසා පොතට කොවිලාවවත් සුද්ධ කියන වචනේ දාන්නේ නැහැ බුදුහාරම සුද්ධ පොත් කියලා එකක් නෑ සුද්ධ වෙන සිත විසක් භෞතික පොතක් නොවන නිසා ඉතින් අන්නේ වගේ බාවගල කියන්නේ අන්නේ වගේ අර ධර්මයේ හොයාගන්න පුළුවන් මේක මට මේ දැනුමක් විදියට ආපු අයට පුදුමාකාර විදිහට ඒකට වචනයක් කිව්වත් මොනවා කිව්වත් ඒකට කේන් කියනවා ඒකේ යාගේ දැක්මට විරුද්ධ වෙච්ච ගමන් යාගේ මමත්වයට රිදෙනවා. ඒ කියන්නේ ආ ධර්මයේ විදියට යාට අවසානය වඩාගෙන ධර්මයේ විදියට يعني ආදම ධර්මයේ වෙනනම් තිබ්බ මමත්වයේ ගිහිලා යන්න එපේ. ඒ මමත්වයේ තිබිලා යාට අරාත්ම ලක්ෂණය ප්‍රත්‍යක්ෂ වෙන්න එපේ. අන්තිම වෙලා තියෙන්නේ ධර්මයට ඇවිල්ලා ලෞකික දේවල් එකතු කරා වගේ ධර්මයක් දැනුමක් වශයෙන් ගොඩනගලා තමන්ට ඒ ධර්මයක් ග්‍රහණය කරනවා. හැබැයි ලෞකික දෙයක් ග්‍රහණය කළාට වඩා ධර්මය ග්‍රහණය කරන එක භයානකයි. මොකද ධර්මය ග්‍රහණය කරන එක භයානක තියෙන්නේ ලෞකික දේවල් ග්‍රහණය කරගෙන ඉඳි අපිට විඩාව පේනවා. දැන් අපිට දැන් අපි මොනවා හරි දේවල් බැඳිලා උපාදානය කරගෙන ඒවා ග්‍රහණය කරගෙන සදාට හිටියාම අපිට ඒක තේරෙන්න ගන්නවා ඒක විඩාබර ගතිය දෙනවා. දැන් ධර්මයේ ග්‍රහණය කරගත්තට පස්සේ ඒක විඩාව දැනෙන ප්‍රමාණය අඩුයි. ඒක බර දැනෙන ප්‍රමාණය අඩුයි. ඒ හින්දා ඒක අපි සමහරවිට හොයන්නත් බෑ තවන්න තමන් ධර්මයේ කියන එක ග්‍රහණය වෙලා දෙනවා. බුදුජානන් දේශනා කළේ ධර්මයේ කියන්නේ සර්පෙක් වගේ ඒක හල්ලනවනම් බෙල්ලෙන් අල්ලන්නේ. සර්පය නැටින් ඇල්ලුවොත් ඔළුව ඇවිල්ලා දර්ශ කරනවා. හැබැයි ණය අල්ලන්නත් ඕනේ මොකද වටින මාන්නේ නිකුත් තියෙනවා. මගේ ධර්මයක් කියන්නේ අන්නේ වගේ දෙයක්. ඒක අල්ලනවා නම් හරියට අල්ලන්න. දැන් මට ගුරුවරයා කිව්වේ ළමයෝ ධර්මය කියන්නේ විහිළුවක් නෙමෙයි මේක 8400 කරන්ට් එකක් වගේ එකක්. අල්ලනවා නම් උඹ දෝතිම්ම අල්ලහන් කිව්වා. නැත්නම් උගේ කෑලි කොහෙද ඉසි කෑලි වදි දරුවේ නැති කිව්වා. ඒකත් එක්ක විසුන රැඳගත් ඒක වෙලා වං අතින් ඇල්ලුවොත් ඒක වැරදි දෘෂ්ටියක ඒක වැරදි කෝණයකින් ධර්මය ඇල්ලුවොත් උඹේ කෑලිවත් කොහිතුරේ දන්නේ නැහැ. මම අල්ලනවා නම් ඒක දෝතින් අල්ලන දෙයක්. අල්ලනවා නම් සර්පයාගේ හරිම දැනින් අල්ලන්න ඕන කතාවක්. ඉතින් නැත්තම් වෙන්නේ මේ අපි උපාදානය අපිට ධර්මයේ විසින් නිසාම අපේ තිබ්බට වඩා දීත්‍ය සක්කාය දීත්‍ය ත්‍රිබල් වෙනවා. ඩබල් ත්‍රිබල් වෙලා වැඩි වෙන්න ගන්නවා. ධර්මයේ කියන එකක් අල්ලන්නේ නේද දැනුම වශයෙන්. අන්න ඒකයි බාවුදේ දේශනා පුරා කිව්වේ මේක දැනුමකට පාවිච්චි කරන්න එපා. මේක තමන් බබලන්න පාවිච්චි කරන්නේ නැහැ. තමන් කෙනෙක් වෙන්න පාවිච්චි කරන්නේ නැහැ. මේක
අපි අපි මොකද මේක ධර්මයේ කියන එක අපි ධර්මයේ කියන එක අපි තේරුම් ගත්තට පස්සේ ධර්මයේ තේරුම් ගත්ත කෙනා නැතිලා යනවා. ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරන්න යන මාර්ගයේදී අවසාන වෙන්නේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරන්න යන කෙනා ගියලා යනවා ධර්මයේ. ඒ විශ්වරිද්මේ. මම හිතන්නේ මේක හැමෝටම තේරෙන්න ඇති කියලා තව ටිකක් මොනවා හරි කාටද ඒ උදේ කිව්ව කාරණේ හෝ දැන් කිව්ව දේ ගැන කියන ගැටලුවක් තියෙනවා දහන්නේ. ප්‍රශ්නයක් නැත්නම් මා අපි අර ඉදිරිපත් කරපු ඒ උදේ දේශනාවට සම්බන්ධ අනිත් ප්‍රශ්නයක් මෙහෙම අපි ටිකක් සාකච්ඡා කරමු. දැන් ඒ අර සිතිවිලි ශූන්‍ය කිරීම පිළිබඳ ඒකදී අපි තේරුම් ගන්න ඒකෙදී හොඳ ඒ ප්‍රශ්නේ තේරුම් ගන්න තියෙන පැත්තක් තමයි දැන් අපි දන්නකො අපි මේ ආධ්‍යාත්මික මාර්ගයට ආවට පස්සේ තේරෙනවා අපිට දැන් මේ හැම දෙයක්ම ලෝකයේ කියන එක නිර්මාණය වෙන්නේ අපේ සිතින් බව අපිට දැනෙනවා. සිතින් ලෝකෙ නිර්මාණය කරන බව, ලෝකයක් කියලා සකස් කරන බව. ඉතින් මේ අපිට දෙන මේ හැම ප්‍රශ්නයකටම මුල මේ සිත කියන එක තේරෙනවා. මේ සිතිවිලි නිසා තමයි ලෝකයක් මේ හැම දෙයක්ම නිර්මාණය කරන්නේ, ප්‍රශ්න නිර්මාණය කරන්නේ, කරද නිර්මාණය කරන්නේ. මේ හැම මාර්ගේ වඩාගෙන යද්දී අපිට ඒක හොඳට තේරෙන්න පටන් ගන්නවා මේක මේ හිතේ ප්‍රශ්නයක් බව. එතකොට දැන් මේ දැන් එකපාරට කෙනෙක් හිතන්නේ මේක සිතේ මේ සිතිවිලි වලින් තමයි මේ දුක හදාන්නේ. ඉතින් මේ සිතිවිලි නැති කරා නම් ප්‍රශ්න ඉවරයි කියලා. හැබැයි බුද්ධාගම සිතිවිලි නැති කිරීම කියන එක භාවනාව ඇතුළේ විග්‍රහ කියන්නේ නැහැ. දැන් සිතිවිලි නැති කිරීමේ භාවනා ක්‍රම තියෙනවා. ඒ සිතිවිලි සිත ශූන්‍ය කළා සමහර අය ධර්මිති කාලා කොහොම හරි හිත තද කරලා සිතිවිල්ලක් එන්නේ නැති කරලා එහෙම ওই සමහර ධ්‍යාන වලට සම්බන්ධ වෙනවා. සමහර අය ඉන්නවා මේක පාඩ සිතිවිලි තද කරලා නැති කරලා ධ්‍යානෙට සම්බන්ධ වෙනවා. සමහර අය මැරෙන්නෙත් නෑ. සමහර අවුරුදු 20,000 20,000 විතර ශරීරය දිනනවා. ආයෙ යාළුවට පණ එනවා. ආයෙ මොකක් හරි දැනගෙන සිතිවිල්ලක් කොහෙන්ද පයින්ද ගන්නවා. පැන්න ගමන් ආයෙ පණ ඇවිල්ලා. ඔන්න ආයෙ ඊට යාළුවා ලෝකෙ බලද්දී යාළුවා යාළුවෝත් නෑ, ඥාතිත් නෑ, එකෙක් ගන්න. සම්පූර්ණ ආපහු අවුරුදු 20,000 ගානකට පස්සේ ආයෙ පණ එනවා. දැන් එහෙම ඉන්දියාවේ සමහර ඍෂිවරු ඉන්නවා. එහෙම අවුරුදු ගණන් ඒ ධ්‍යාන වලට ගිහිල්ලා ඒ ධ්‍යාන වල සම්බන්ධ වෙලා ඒවත් එක්ක ඔහේ කාලය ගත කරනවා. යානිකන් මෙමරිලා වගේ ඇත්තට. ඒ කියන්නේ සිත සම්පූර්ණ බ්ලොක් කරලා තියෙනවා. හරියට මේක නිවුවොත් අර අසඤ්ඤ තලයකට ගිහිල්ලා වගේ. දැන් ඒ අසඤ්ඤ තලයකට ගියාට පස්සෙත් ඒකද වෙන්නේ. සිත අසඤ්ඤ වුණාට පස්සේ ඒ අසඤ්ඤ තලයකට ගියාට පස්සේ අර යාට බුදුරජාණන් පහල වෙනවා. ඒ මැසේජ් එකක්වත් ගන්න පිළියන්නේ නැහැ. මොකද සම්පූර්ණ හිත බ්ලොක් කරලා. ඒකනේ අර මේ අසිත කාල දේවල බුදුජානන් වහන්සේ සිද්ධාර්ථ බෝධිසත්වයේ බුදුනාට පස්සේ අසිත කාල දේවල අඩන්ඩ ගන්නවානේ. hina වෙනවා බුදු වෙන නිසා අඩනවා. මොකද තමන්ට ඒ වෙද්දි ධර්මයේ පාල වර්ධනය කරන්න බෑ. තමන් අර අසඤ්ඤ සංඥාවකට ඒ අසඤ්ඤ සංඥී ධ්‍යාන වලට ගිහිල්ලා අසඤ්ඤ තලයක උපදිනවා. ඉතින් එතකොට ඒ පරිවිඩය අහගන්න විදිහක් නැහැ. එතකොට අන්නේ වගේ එතකොට අපිට තේරෙනවා දැන් ඉන්දියාවේ සමහර රෝගීවරු සමහර ඉරිසුරු කරලා තියෙන දෙයක් තමයි මෙන්න මේ කියන මේ සිත තමයි ඔක්කොටම ප්‍රශ්නේ. මේ සිතිවිලි තමයි හැම ප්‍රශ්නයකටම මුල කියලා එයාල හැම වෙලේම උත්සාහ කරන මේ සිත නතර කරන්න. සිතිවිලි නතර කරන්න. එතකොට දැන් ඒ සිතිවිලි නතර කරනවා කියන වැඩේට අපි ගියා කියමුකෝ. මේ අපි භාවනාවක් සොයාගත්ත මොකක් හරි සිතිවිලි බ්ලොක් කරලා තියන්නේ. සිතිවිලියෙන් නැති කරලා තියන්නේ.
නැත්නම් සිටී සිටීලි එද්දි මේක මරලා දාන්නද විනාශ කරලා දාන්නද? ඒ විනාශ කරලා දාන්න මොනව හරි ක්‍රමයක් හොයාගත්ත කිව්වොත් එහෙම. හැබැයි එතකොට එයා අපි කියන්නේ එයා සිටින් ඔබට ගිහිල්ලා නැහැ. එයා සිටිවිලි වලින් ඔබට ගිහිල්ලා නැහැ. එයා ඉන්නේ සිටිවිලි යාන්ත්‍රණයේ ඇතුළේම. එයා දැන් එක සිටිවිලි ටිකක් තව සිටිවිලි ටිකකින් එක සිටිවිලි ටිකක් තව සිටිවිලි ටිකකින් બ્લોක් කරලා දෙනවා. එතකොට දැන් මේ සිටිවිලි නතර කරනවා කියන එක තව සිටිවිල්ලක් දාලා තව සිටිවිල්ලක් બ્લોක් කරනවා කියන එක භාවනාවක් තමයි ඒක. හින්දු යෝග භාවනාවක්. හැබැයි ඒක මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු භාවනාවක් නෙමෙයි. ඒක බුදු දේශනාවේ අනුමත කරන භාවනා ක්‍රමයක් නෙමෙයි. ඒක ඇත්තටම එක්තරා ධ්‍යාන. බුද්ධාගමේ ධ්‍යාන වඩන මාර්ගයක් නෙමෙයි. බුද්ධාගම කියලා කියන්නේ බුදුන් වහන්සේගේ ඉගැන්වීම කියලා කියන්නේ ඒක සමාපatti වඩන මාර්ගයක්. දැන් ධ්‍යානය සහ සමාපත්තිය කියන්නේ දෙකක්. බුද්ධාගම තුල ගතියෙන්නේ බුද්ධ දේශනාවේ උගන්වන්නේ සමාපatti මාර්ගය. දැන් ධ්‍යාන කියන එකට ඕන දෙවිලාවක යන්න බෑ. ධ්‍යාන කියන එකට යන්න ඒකට පරිසරයක් ඕනේ. ඒ අරමුණකට සිත දාන්න ඕනේ. අරමුණේ ඉන්න කාලය වැඩි කරවන්න ඕනේ. ඒ වගේ ධ්‍යාන වලදී වැඩ ගොඩක් තියෙනවා. එතකොට දැන් ඒ බුදුරජාණන් වහන්සේ ධ්‍යාන වැඩුවා. ඒ බුදුරජාණන් වහන්සේ අපි දුස්සරක් ක්‍රියා කරන කාලේ අපි අහලා තියෙනවානේ ආලාක කාලාම උද්දකරාම පුත්‍ර ළඟට ගිහිල්ලා ඒ ධ්‍යානය පුහුණු කරා. ඒ ධ්‍යානය පුහුණු කළා භාග්‍යවතුන් වහන්සේ දැනගත්තා මේ දැන් මට ධ්‍යානය තියෙනවා. ධ්‍යානය මට වැඩිලා තියෙන හොඳට. හැබැයි ධ්‍යානය මට වැඩුණට මට තාම ඇතුලේ මරණ බය තියෙනවා. තාම ජීවිත ආශාව 300ක් නැති වෙලා නැහැ. ජීවිත ආශාව නැති වෙලා නැහැ. ඇතුලේ මරණ බය කියන එක පවතිනවා. එහෙනම් මේක නෙමෙයි මං හොයන දහම. මේ තුල නෙමෙයි මං හොයන සත්‍ය තියෙන්නේ. කියලා උන්වහන්සේ දේවල් අතහැරියානේ. ඒ නිසා බුදුජානන් වහන්සේ දේශනා කරන ඇත්තම සමාපත්තිය. සමාපත්තියටපත් වීමක් පිළිගන්න. ඉතින් අපි ඉස්ලාම දරුන් ගන්නේ සමාපatti සහ ධ්‍යාන කියන්නේ දෙකක් බවත් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ සමාපත්තියටපත් වෙන ආකාරයක් බවත් ඇත්තට සමාපත්තිය අය ඒ සමාපත්තියටපත් වුනහම කෙනෙක්ගේ සිතේ ඒ අරමුණු නිමිති වලින් සම්පූර්ණ සිත නිදහස් වෙන බවත් ඉත අනිමිත්ත ශුන්‍යත අපලිත ස්වභාවයටපත් වෙනවා. ඉතින් එතකොට දැන් මෙන්න මෙතෙන්ට මේ කියන පාඩ එක අපි අඳුර ගන්න යද්දී ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමවේදය බුදුරජාණන් වහන්සේ හොයාගත්ත ක්‍රමයේ කියන එක ඒක පොඩි කෑල්ලක් තියෙනවා. ඒ විපස්සනා කොටස පොඩි කොටසක් තියෙන එක උන්වහන්සේක මතු කරගත්තා. ඒ මතු කරගත්ත ක්‍රමයේ සිත ඇතුලේ ඉන්නේ නැහැ. සම්පූර්ණයක් සිතිවිලි සිතෙන් නිදහස් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ අන්නේ නිදහස සොයාගත්තා. දැන් ධ්‍යානයක් හෝ නැත්තම් ওই සිතිවිලි නතර කරන්න යන වැඩ, සිත පාලනය කරන්න යන එක, සිත කන්ට්‍රෝල් කරන්න යනවා, සිත පාලනය කරන්න යනවා, සිත තද කරනවා, අරමුණු වල ඉර කරනවා. මේ ඔක්කොගෙම ඇතුලේ යෝගාවචරය සිතේ නිදහස වෙන්නේ නැහැ. ඒ යෝගාවචරය අහපෝ වර සිතේ ආන්තරණීයම කොටසක් වෙනවා. එයා පෙරහැරේ නැට්ටුවෙක් නේ. එයා පෙරහැරේ නැට්ටුවෙක් බවට පත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කලේ ඒ පෙරහැරේ අයින් වෙලා පෙරහැර නිරීක්ෂණයෙක් බවට පත් වෙන්න ගන්නවා. ඔන්න ඔතන තමයි අපිට වැදගත් කියලා. දැන් මේ සිතේ ආන්තරණීය කොටසක් වෙන්න යන්නේ නැතුව සිතේ ආන්තරණයෙන් අයින් වෙලා ඒ සිතේ ආන්තරණය පිළිබඳ හුදු නිරීක්ෂකයෙක් බවට පත් වෙන්න ගන්නවා. ඒ සිතේ කොහොමද මේ වැඩ කරන්නේ, මේක උපදින්නේ කොහොමද, මේකට හේතුව මොකද්ද කියලා. දැන් ඒක එයා දැන් සිතේ ක්‍රියාකාරීත්වයේ ඉන්නේ. ඒකට තේරුම් ගන්න මේ අපි විපස්සනා යෝගාවචරයේ කියන්නේ අපි බුද්ධාගමේ භාවනා යෝගී කියලා කියන්නේ අර මොනවත් නතර කරන කැලලක් නෙමෙයි කරන්නේ, හුදු නිරීක්ෂකයෙක් බවට පත් වීම.
කිසිම දෙයකට ඇඟිලි ගහන්න යන්නේ නැහැ. කිසිම දෙයක් මේ ආන්තරණයේ කිසිම දෙයක් වෙනස් කරන්න යන්නේත් නැහැ. මේ ආන්තරණය මෙහෙම මෙහෙම හොඳ නැහැ, මෙහෙම මෙහෙම කියලා කිසිම පාලනයට ලක් කිරීමක් කරන්නේත් නැහැ. වෙනස් වීමක් කරන්න යන්නේත් නැතුව ඒ ආන්තරණයෙන් එළියට ගිහිල්ලා නැත්නම් පෙරහැරක්ම දැන් අපි දැන් දරදා පෙරහැර මාළිගාවේ පෙරහැර බලන්න අපි යනවා කියමුකෝ. මාළිගාවේ පෙරහැර බලන්න ගියාට පස්සේ අපි කියන්නේ මාළිගා ඒ පෙරහැරේ නැට්ටුව යනවා, බෙර ගහන අය යනවා, පසකාරය යනවා, ඉතින් මේ කොඩි අරන් යන අය යනවා. ඉතින් මෙහෙම යද්දී මේ මේ පෙරහැරේ දැන් දිග කොටස් තියෙනවානේ. එක 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 නැට්ටුව එක 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 අය. ඉතින් බුදුරජාණන් වහන්සේ කලේ දැන් අපි දැන් අපි පෙරහැරේ නැට්ටුවෙක් වුණා කියලා හිතමු අපි. අපි පෙරහැරේ නැට්ටුවේ බවට පත් වුණොත් අපිට කවදාකවත් සමස්ත පෙරහැර වෙන්නේ නැහැනේ. පෙරහැරේ අපිට මැට්ටුවෙක් වුණොත් එයා මුල නම් ඉන්නේ මැද පේන්නේ අග පේන්නේ. එයා මැද නම් ඉන්නේ මුල පේන්නේ අග පේන්නේ. අග නම් ඉන්නේ මුල මැද පේන්නේ. ඒ යන කොටස විතරයි පේන්නේ. ඒ වගේම එයාට ඒක බලන්න උත් බෑ. මොකද එයාට ඒකේ ක්‍රියාකාරීත්වයට ඉර වෙලා. එයා ඒකේ ක්‍රියාකාරීකේ. දැන් එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ සිතිවිලි වලින් නිදහස් වෙන්න කියලා සිතිවිලි ආන්තරයටම බැලලා තවත් මොනවා හරි හිත තවත් මොනවා හරි කල්පනා කර 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 මේක බ්ලොක් කරන්න ගියේ නෑ. ඒක බ්ලොක් ඒ කියන්නේ මෙයා පෙරහැරේම කොටසක් වුණේ නෑ. පෙරහැරේ කොටසක් විතරද දැන් පෙරහැර සමස්තේ බලන්න පුළුවන් වෙන්නේ. අපිට පේනවා සමස්ත පෙරහැරම බලන්න පුළුවන්කම ඇති වෙන්නේ මේ පෙරහැරෙන් අයින් වෙලා පෙරහැර බලන් ආපු කෙනෙක් ඉන්නවනේ. දැන් වෙන පෙරහැරේ බලන් ආපු ප්‍රේක්ෂකයන්ට සම්පූර්ණ මේ පෙරහැර පේන්න පටන් ගන්නවා. පෙරහැර දකින්න පටන් ගන්නවා. අන්නේ වගේ තමයි නෑ බුදුරජාණන් වහන්සේ හොයාගත්ත ක්‍රමය මේ සිතීලවත් සිතවත් බ්ලොක් කරන්නවත් නතර කරන්න යන්නේ නැතුව මේ ආන්තරයෙන් පොඩ්ඩක් අයින් වුණා. මේ සිතීලි නැවති පෙරහැරෙන් පොඩ්ඩක් අයින් වෙලා මේක නිරීක්ෂණය කරන්න බවට පත් වුණා. මේක මේ 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 කොහොමද මේක මේ මෙහෙම සිතීලි එන්නේ? කොහෙන්ද එන්නේ? කොහෙටද යන්නේ? කියලා සම්පූර්ණ මේක සෝදිසි කරන්න බවට පත් වුණාට පස්සේ ඒ සෝදිසි කරන්න ඉන්නේ පිටේ ඉඳලා බලන්නේ කැතියි. දැන් ප්‍රේක්ෂකයා ප්‍රේක්ෂකයි කියන්නේ එයා මේ පිට කෙනෙක් පිට පිළි කෙනෙක් විදියට හරිනේ බලන්නේ. අන්නේ නිසා දැන් ඔබ ඒ සිහිය කියන තැනට අවදි වෙද්දී ඔබ සතිමත් බවට පත් වෙද්දී ඔබ වෙනවා මේ සිතේ නිරීක්ෂකයා බවට. සෝදිසි කරන්න බවට පත් වෙන්න ගන්නවා. එතකොට දැන් මේ සෝදිසි කරන්න බවට පත් වෙද්දී අපි තේරුම් ගන්න ඕන කෑල්ලක් තමයි මේ මෙතන දැන් සෝදිසි කරන්නගේ සහ පෙරහැරේ යන්නගේ අතර තියෙන වෙනස තමයි. දැන් මෙහෙම කල්පනා කරන්නකෝ දැන් අපි සිතිවිලි කියලා දැන් අපි සිතිවිලි දිහා සෝදිසි කරනවා කිව්වහම දැන් අපි සිතිවිලි කියන්නේ අපව මේ පංච උපාදානස්කන්ධයෙන් තොර දෙයක් නෙමෙයිනේ. පංච උපාදානස්කන්ධියම තියෙන යම් කොටසකට අපි චිත්තානුපස්සනා කරද්දී නැත්නම් වේදනානුපස්සනා කරද්දී වේදනාව බලනවා, සිතිවිලි බලනවා කියලා කිව්වට දැන් මේ පංචස්කන්ධයෙන් වෙන තොර දෙයක් දිහා දකින්නව නෙමෙයි. ආයෙත් අපි දකින්නේ පංචස්කන්ධයම තමයි. දැන් අපි ගත්තොත් දැන් අපි ගමු රූපයේ පැත්තක දිනුවා අපි. රූපයේක පැත්තක දිනනවා මේ ඊට පස්සේ විඥාණය කියන එක ගමුකෝ. දැන් මොකද විඥාණය කියන පිළ අපි තුමු දැන් ටිකට් මැච් එකක් යනවා කියලා. ටිකට් මැච් එකක් යද්දී ඒ මැච් එකේ බෝල ගහන අය ඒ බෝල ගහන්නේ ලංකාවේ ටීම් එක හරි ඉන්දියාවේ ටීම් එක හරි මැච් එක යද්දී මැච් එකේ බෝල ගහන්නේ පිට්ටනියේනේ. අපි මේ බෝල ගහන මේ සිතිවිලි වැඩ කරන පිට්ටනිය ගමුකෝ විඥාණය කියලා. දැන් විඥාණය තුල තමයි චෛතසික ධර්ම වැඩ කරන්නේ. විඥාණය හරි අපි මේක විදිහට විස්තර කරනවා. හිතත් එක්කම චෛතසික ඇදලා ඉඳලා දිනනවා කියන එක. දැන්ට නම් මම මේ උපමාවක් විතරයි ගන්නෙ මේ ධර්ම කරුණ ටිකක් පැහැදිලි කරලා දෙන්න. දැන් අපි ගමු දැන් පිට්ටනිය දිනා. දැන් පිට්ටනිය දැන් තමයි අපි පිට්ටනිය කියලා ගමු. දැන් මෙතන මේ විඥාණය සිත. දැන් එනකොට දැන් සිත නැවති පිට්ටනිය විඥාණය නැවති පිට්ටනිය දැන් ක්‍රීඩකයෝ ගමුකෝ අපි.
ක්‍රීඩකයෝ ඉන්නවා. ක්‍රීඩකයෝ තමයි අපි දැන් රූපේ පොඩ්ඩක් අයින් කරමු. සිතේ වැඩ කරන්නේ නාම ධර්මනේ. පිළිගමුක රූපේ කියන පැත්තට දැන් අපි ගමු වේදනාව ගන්නවා, සංඥා ගන්නවා, සංස්කාර ගන්නවා. වේදනා සංඥා සංස්කාර ගත්තාම මේ ওই සිතිවිලි ගැන ওই ටිකට තමයි. අපි සිතිවිලි බලනවා කිව්වත්, සිතිවිලි එනවා කිව්වත් ඔය අපි ඔන්න ඔය ටික තුන තමයි වැඩ කරන්නේ ඇතුළේ. දැන් උදාහරණයක් කිව්වොත් දැන් අපි ගමු වේදනාව කියන්නේ, වේදනාව කියන්නේ හැම මොහොතකම මේ සිතේ දැනෙන කිනෝ අපි රූපයක් බැලුවා කියන්නේකෝ. රූපයක් ඇහුවත්, ශබ්දයක් ඇහුවත්, ගන්ධ රසෝදක් දැනගත්තා. රූපයක් ඇහුවත්, ශබ්දයක් ඇහුවත්, ගන්ධ රසෝදක් දැනගත්තා, රසයක් දැනගත්තා, පහසක් දැනගත්තා. ඒ හැම එකක් එක්කම අපිට එක්කෝ සැප විඳීමක් දැනෙනවා, එක්ක දුක් විඳීමක් දැනෙනවා, නැත්නම් අදුක්කම සුඛ උපේක්ෂා සහගත වේදනාවක් දැනෙනවා. එතකොට ඔන්න එකක් තියෙනවා, මෙන්න මේ වේදනාව කියන්නේ අරමුණ විදින ස්වභාවය. ඒ පංචායතනෙන් ගන්න අරමුණ, තලායතනෙන් ගන්න අරමුණ විදින ස්වභාවයට අපි කියනවා වේදනාව කියලා. එතකොට ඒකත් නාම ධර්මයක්. ඇත්තටම ඒක චෛතසිකය. දැන් අපි කියන්නේ චෛතසික 52 අතර වේදනාවක් කියන්නේ චෛතසික ධර්මයක්. එතකොට චෛතසික ස්වභාවය. එතකොට දැන් ඊට පස්සේ අපි කියනවා සංඥාව කියලා. සංඥා කියලා කියන්නේ ඒ පංචායතනෙන් ගන්න අරමුණු හඳුනා ගන්න ස්වභාවය. ඒ සලායතනෙන් ගන්න අරමුණු හඳුනා ගන්න ස්වභාවයට අපි කියනවා සංඥාව කියලා. එක්ක අපි හඳුනා ගන්නවා උස, මිටි, ගැහැණු, පිරිමි, හොඳ නරක, ලස්සන, ගැත, ඔය මොනවා හරි කහා පාට, නිල් පාට, කොළ පාට, රතු පාට, මං කැමති අකමැති, සුදු කළු, මගේ මිත්‍රයෝ, හතුරෝ, ඔය මොනමාකාරයකින් හඳුන ගන්න ස්වභාවය කියනවා තියෙනවද? ඒ හඳුන ගන්න ස්වභාවය අපි කියනවා සංඥාව කියලා. ඒක ඒක සිතිවිල්ලක් තමයි. ඒක චෛතසිකයක්. ඒක සිත පුදුල පහළ වෙන චිත්තේ පහළ වෙන චෛතසික ධර්ම. සිත පුදුල පහළ වෙන චෛතසික ස්වභාවය. ඥානක සංඥාව ප්‍රකට වෙනකොට අර ඕනේ ඒක හරි ගෑ. අපිටම රූපයක් දකිනවා, සද්දයක් අහනවා කියද්දී එතන පංචපාදස්කන්ධයෙන් වැඩ කරනවා, පංචස්කන්ධයෙන් වැඩ කරනවා. ඉතින් අපි ඒක මේක වෙමෙන් කළ පොඩ හඳුනගත්තාම ලේසි. දැන් මේ මොකද්ද නැත්නම් අපිට හිතනවනේ මේ සිත් දකිනවා කියනවා, සිතිවිලි බලන්නේ කරා මොකද්ද මේ බලන්නේ කියන්නේ කියන එක. ඉතින් අපි ධර්මයේ වචන වලින් දැන් මේ කතා කරන්නේ අපි නිකන් ත්‍රිපිටක භාෂාවෙන් අභිධර්මයත් එකතු කරලා කතා කරොත් අපි චෛතසික තමයි දකින්නේ. අපි දැනගන්න චෛතසික. එතකොට දැන් ඒ චෛතසික දැන් ඒක චෛතසික කියන්නේ ඒක දැන් මෙහෙම දැන් අපි සංඥා කර ඕකත් අතුපත් මහා බෙදීම් තියෙනවා. දැන් ওই වේදනා කර ඒකත් කැලිකතාව කොලස් කරලා සොල්ද බෙදිනවා. එහෙම අපි එච්චර කඩන්න මෙතන යන්නේ නැහැ. මොකද අපිට එච්චර සියුම් විදියට සතිය දිනු නැති කෙනෙක්ට මේක හඳුනගන්න බෑ. දැන් එතකොට දැන් මෙහෙම හිතන්න දැන් අපි ඊට පස්සේ සංස්කාරස්කන්ධය කියන්නේ දැන් රූප වේදනාස්කන්ධය ඒකේ පංචායතන ගන්න අරමුණ විදින ස්වභාවයේ ඒ අරමුණ හඳුන ස්වභාවයට සංඥාස්කන්ධය කියනවා. ඒ වගේම ඒ අරමුණට ක්‍රියා කරන ස්වභාවයට සංස්කාරස්කන්ධය කියලා කියනවා. ඇත්තටම සංස්කාරස්කන්ධය කියන්නේ අර ඒ සංස්කාරවල තියෙන ගොඩාක් වෙලාවට මේ ක්‍රියාකාරී ස්වභාවයක්. ක්‍රියාකාරී ස්වභාවයක් තියෙනවා, ක්‍රියාකාරී ස්වභාවයක් තියෙනවා කියලා කියන්නේ දැන් හැබැයිම අපි සංඥා වේදනා සංඥා සංස්කාර කියලා කියද්දී ඒකේ මොකක් හරි සංස්කාරයක් කියන්නේ මම කණ්ඩ යන්න ඕනේ, මම බොණ්ඩ යන්න ඕනේ, මම මෛත්‍රී කරන්න ඕනේ, මම අසුභේ වඩන්න ඕනේ, මම ආනාපාන සතිය කරන්න ඕනේ. මේ අන්න එකට කියන සංස්කාරස් කියන්නේ මොනවා හරි ක්‍රියාවක් වගේ එකක් කියලා. ඒ හිතවිල්ල ඇතුලේ තියෙනවා නේ, ඇවිදින්න ඕනේ, යන්න ඕනේ, කණ්ඩ ඕනේ, නාන්න ඕනේ, මේක බලන්න ඕනේ, මම මේක කරන්න ඕනේ, මේක වඩන්න ඕනේ, මේක නොවඩන්න ඕනේ. අන්න ඒ ආන්‍ය සිතිවිලි වලට අපි කියනවා ක්‍රියා. ගොඩාක් වෙලාවට සංස්කාර කියන්නේ ගොඩක් ක්‍රියාවකට සම්බන්ධ සිතිවිලි. ඒ සිතිවිලි වල තියෙන මොකක් හරි ක්‍රියාකාරී ගතිය. ක්‍රියාත්මක වෙන ස්වභාවය. චේතනා පහළ කරනවා. මොකද චේතනා තමයි සංස්කාර කියලා කියන්නේ. ඒක වෙනකොට ඒක අර ක්‍රියාකාරී සිත් වල. දැන් කර්ම රැස් වෙනවා. ඒක කර්ම රැස් වෙනවා මේ
ඒක ඒ ඒ සිටිවිලි වලට සිටිවිත් එක්ක තෘෂ්ණා දෘෂ්ටිමානෙන් බැඳුනොත් ඒ සිටිවිලි වලට ඒ 15 වෙනි ක්‍රියාසිටි වලට පුද්ගලත්වයෙන් බැඳුනොත් එම සන්නහාවෙන් ඒ සිටිවිලි ග්‍රහණය කළොත් බැඳුනොත් නැත්තම් නැත්තම් මේ රහතන් වහන්සේලාට 15 වෙනි දිගේ ඒ සිටිවිලි අවිවර්ජ කරන ක්‍රියාසිට කියලා. ඒ සිටිවිලි ඇතුලේ මේ දිට්ඨියක් නැහැ. රහතන් වහන්සේලා කොච්චර බණ කිව්වත් එකක් ක්‍රියාසිටිවිලි තියෙනවනේ ඒ සිටිවිලි එපා කියන්නේ. සිටිවිලිතු කතා කරන්න බෑනේ. ඒ වුණාට ඒ ඒ ඒව ඇතුලේ අවිද්‍යාව නැහැ. සක්කම් මමත්වේ නැහැ. ඒ මමත්වේ නැති නිසා ඒ උනාවිලා කොච්චර බණ කිව්වත් ඒකෙන් පිනක් රැස් වෙන්නේ නැහැ. පවක් රැස් වෙන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය කරන සිත්වලට අපි කියනවා ඒක නිකන් හුදු ක්‍රියාසිතක් විතරයි කියලා. ඒක හුදු ක්‍රියාසිතක් ඒ වැඩේ කරන්න අවශ්‍ය කරන සංස්කාරය පහළ වුණා. හැබැයි සංස්කාර උපාදාන ස්කන්ධයක් නැහැ. මොකද ඒකත් එක්ක දිට්ඨියක් නැහැ. මාන්නයක් නැහැ. තණ්හාවක් නැහැ. ඒ නිසා දැන් අපි සිටිවිලි නෙමෙයි ඇත්තටම කරෝ චේතන. චේතනා කියලා කියන්නේ අර සිටිවිලි වලට බැඳෙන ගතිය. ග්‍රහණය වෙන ගතිය. ඒකත් එක්ක ග්‍රහණයත් එක්ක බැඳීමත් එක්ක සිටිවිලි පහළ කරනවා. ඉතින් එතකොට දැන් අපි එතකොට තේරුම් ගන්න අවශ්‍ය කරන දේ තමයි මෙන්න මේ විදිහට එහෙනම් අපි මේ සිටිවිලි දිහා බලනවා කිව්වම සිත දිහා ලගේ සිටිවිලි දිහා බලනවා කියවම සිටිවිලි දිහා සිත දිහා සෝදිසියෙන් සිටිවිලි දිහා සෝදිසියෙන් ඉන්නවා කිව්වම ඇත්තටම ඔබට ගොඩාක් කාලාවට චිත්තානුපස්සනා කරනවා කියද්දි අපි මේ කියන්නේ මෙන්න මේ තුනම දිහා බලනවා සිත දිහා දකින්නවා කියද්දි මේ වේදනාව දිහා සංඥාව දිහා සංස්කාර දිහා ඒ වේදනා සංඥා සංස්කාර දිහා දැකීමයි කරන්නේ. එතකොට මේ වේදනා සංඥා සංකාර කියන එක තමයි ඔය අපි ඉතින් දැන් සංස්කාර කියන කීටි ඔය ඒක බෙදෙනවා කි. පුඤ්ඤාවේ සංස්කාර වලට යනවා අපුඤ්ඤාවේ වෙනවා. ඒ කියන්නේ දැන් අපි දැන් ක්‍රිකට් පිට්ටනියේ බෝල ගහන්න ගියාට පස්සේ ඒ ක්‍රිකට් මැච් එක යද්දී ඒ ඒක ඊට පස්සේ ඉන්දියාව විතරයි ලංකාව නෙවෙයි ඔකට පාකිස්තාන් ටීම් එක තියෙනවා ඔස්ට්‍රේලියා ටීම් තියෙනවා ඉංගලන්ත ටීම් ගන්න තවසම ඕකස් ඒ වගේ දැන් මේ ඒ වගේ තව ටීම් ගොඩක් එනවානේ. සංස්කාර කරන්න කිව්වහම ඒක ASCII මේ එකම සිටිවිලි නෙමෙයි. ඒක මෛත්‍රී සහගත සිටිනවා, කරුණා එනවා, ද්වේෂය එනවා. ඔය මේකේ පරම්පරේ මෛත්‍රියේ තියෙන තවද විශාල ප්‍රතිගඩවල් හැදෙනවා. ඉතින් එහෙම එහෙමම මේක නිකන් අර එකක් නේ පොපුරු. ඉතින් එතකොට ඒවා ඊට පස්සේ බෙදෙනවා පුඤ්ඤාභි ආනිජාභි මේක මේ දිගට බෙදිලා අතු බෙදිලා යනවා. හැබැයි ඒක මොනවා පාර වුණත් ඒ වගේ පොදුවේ අපි කියන චෛතසික. චෛතසිකයක ස්වභාවය තමයි ඒ චෛතසිකවල ස්වභාවය තමයි චෛතසිකවල පවතින ත්‍රිලක්ෂණ. ඒ තුල තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්මික ත්‍රිලක්ෂණ ස්වභාවය. දැන් එතකොට ඒ ත්‍රිලක්ෂණ ස්වභාවය තියෙනවා නම් අපිට දැන් අපි කරන්න අවශ්‍ය කරන්නේ දැන් ඉස්සෙල්ලා අපි හොඳට මේ ඒක සතිය වැඩෙන්න අපිට බෙදා ගන්න පුළුවන් මේ සංස්කාර ස්කන්ධය වැඩ කරන්නේ මේ සංඥා ස්කන්ධය මේ වේදනා ස්කන්ධය කියලා. හොඳට ඒ වැඩෙත් එක්ක ඒ වෙලාවේ වැඩ කරන ස්කන්ධය පිළිබඳව ප්‍රකටව පවතින ස්කන්ධය පිළිබඳ අපිට හොඳට සතියට අහුවෙන්න පටන් ගන්නවා. ඒක මට භාවනා කරන මුල් කාලෙදී ගුරුවරයා මට ඒක කියලා දුන්නේ මෙන්න මෙහෙම කරන්න කිව්වා. දැන් ඒ වෙලාවේ සිතිවිලි වැඩි නම් චෛතසික වැඩි නම් ඒ සිතිවි සිතට ලයිට් එක ගහලා ඒක හඳුනගෙන ඒව වෙන් කරන්න කිව්වා. මේ 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 අතීත සිතිවිලි මේ අනාගත සිතිවිලි මේ අතීත මේ 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 හඳුනා ගැනීම කියලා මේව හොඳට වෙන් කරනවා. වෙන් කරලා ඒ භාජන වලට දානවා. භාජන හයක් දාගෙන මේ අතීත සිතිවිලි, මේ අනාගත සිතිවිලි, මේ මෙහෙම මේ රාග, මේ ද්වේෂ සිතිවිලි කියලා හොඳට ඒව වෙන් චෛතසික හඳුන ගන්න කිව්වා. හඳුනගෙන ඒ භාජනෙට ඒව දාන්න කිව්වා. ඒ භාජනෙට ඒව දැමම ඉතින් මට ඒක තස්සේ තවදිනේ. ඇත්තටම ධම්මානුපස්සනාව කරනවා කියන්නේ ඒක. ඒ නිසා තමන්ට භාවනා කරද්දී සිතිවිලි වැඩි එක සිතිවිලි වැඩි නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒකත් ලාභයක්. දැන් ඔබට කෙලින්ම ආයේ කෙලින්ම කායනුපස්සනා වේදනාව චිත්තාන මුකුත් ඕනේ කෙලින්ම ධම්මානුපස්සනාවටම බහිඳ පුළුවන්. ඉතින් ඒ නිසා දරුම් ගන්න ඔබට භාවනා කරද්දී සිතිවිලි වැඩි කියන එක නිකන් කරදරයක් කරගන්න තියෙන එකක් නෙමෙයි. ඒක මේ අයියෝ මට භාවනා කරන්න බෑ සිතිවිලි වැඩි නේ කියලා ඒක හොඳට බලවම දෙනවා. මට ලොකු ලාභයක් වෙලා තියෙන්නේ සිතිවිලි වැඩි හිත කියලා කියන්නේ මට කෙලින්ම ධම්මානුපස්සනාවටම බහිඳ පුළුවන් වැඩක් තියෙනවා කියලා ඒක එක පැත්තකින් බලුවාම අර සතිය හැදිච්ච හිතකට සිතිවිලි වැඩි වෙනවා කියන එක ලාභයක්. සිතිවිලි නැති වෙලගෙන සිතිවිලි වැඩි වෙලා යන එක හොඳයි. එතකොට ඒවට හොඳට යාගේ චෛතසික වලට යාට යාගේ චෛතසික ගැන සෝදිසි සතිමත් වෙන්න පුළුවන්. දැන් සතිමත් වෙන්න පුළුවන් කියලා කියන්නේ දැන් මේ විදිහට දැන් අපි දැන් කෑම කන්න ගියත් අපි ලෝකෙ කෙනකින් අහනවා
ඔයා දැන් කෑම කෑව ඔයාට කොහොමද ඒක දැන යකිනම් මට නම් ඉතින් විශේෂයක් නෑ ඉතින් ඔහෙ උපේක්ෂාවෙන් කෑම කෑවා කියලා විශේෂයක් නෑ ඒක තව කෙනෙක් කියනවා මම නම් ඉතින් කෑම කෑව මට තේරුණා මේවා කද්දි මට ඇලීමක් එනවා හින්දද මේවා කද්දි අප්‍රියා ප්‍රතික්ෂේප කිරීමක් එනවා ඉතින් අපි හිතන්නේ අර ඒ දෙන්න දිහා බැලුවාම අර මුලින් කාපු කෙනා ශ්‍රේෂ්ඨයි කියලා මොකද එයාගේ ඇලීමක් නෑ ගැටීමකුත් නෑ ඔහෙ කෑවනේ මං කියන්නේ එයාට වඩා දෙවෙනි කෙනා ශ්‍රේෂ්ඨයි කියලා බොකර දෙ දෙවෙනි කෙනා කෑම කද්දී යාට යාට දැනෙච්ච වේදනාව පිළිබඳ යාට මොනස් අවදියක් තිබ්බා. අර එහෙම නෑ නිකන් කාලා ගියා. මෙයා ඒ කෑම කද්දී යා කොහෙලාවත් යාගේ වේදනාව යාගේ සිහියෙන් තොරව ගිහිල්ලා නෑ. යාගේ චෛතසිකයක් එයාට හොරෙන් ගිහිල්ලා නෑ. දේනවා වාගේ ඔබට. ඒ නිසා ඔබ සතිපට්ඨානෙ වඩ아가ගෙන යද්දී සිහිය පුරුදු කරගෙන යන වෙලාවේ ඔබට හොරා යන්න දෙන්න එපා වේදනාවට. ඔබට හොරෙන් යන්න දෙන්න එපා චිත්තචෛතසිකයකට. නේ තයිරස් කිසිම ජයතිසිකයකට සංඥාවකට හොරින් යන්න දෙන්න එපා. අර ක්‍රියාකාරී සිදුවිල්ලකට සංස්කාරවලට ඒකට එහෙම නිකං ගෙවිලා යෑමක් යන්න දෙන්න එපා. ඒ ඔකෝටම අර සතිය කියන ආලෝකය ඇතුලේ යන්න දෙන්න ඕන. අර අවදිය කියන සති සම් සිහිනුවන කියන එක හරහායි මේ ඔක්කොම යන්න ඕනේ. නැත්තම් අපි මේ භාවනා කරන වෙලාවට විතරක් මෙහෙම වාඩි වෙලා ඉන්න වෙලාවට විතරක් මේවා ගැන සිහිය තිබ්බට වැඩන්නේ එහෙම වුණොත් අපි කියනවා මේ යෝගාවචරයාගේ මේ භාවනාව කිසි පරිණතකමක් නැහැ. ඒ යෝගාවචරයා තවම මේ හරිම ආධුනික ගතියක් තියෙන කියලා. කියන්නේ යා ආධුනිකයෙක් විතර යා තාම මැචුව වෙලා නැහැ. මැචුව මැචුරිටි යෝගාවචරයෙක් කියලා කියන්නේ ආ පරිණතයි කියන්නේ එයාට හොරා යාට කිසිම සිතිල්ලක් යන්නේ නැහැ. යාගේ කියන්නේ යාගේ සතියට හොරා යාගේ යා ලයිට් සතිය ආලෝකෙට සිහිනුවට හොරෙන් කිසි වේදනාවක් යන්නේ නැහැ. කිසි සිතිවිල්ලක් යන්නේ කිසි විතක් ਵਿਚාරයක් ගමන් කරන්නේ ඒ හැම එකක්ම ගමන් කරන්නේ ලයිට් එක හරහා. ඉතින් අන්නේ මට්ටමට මේ සතිය කියන එක අපිට පුහුණු වෙන්න වෙනවා. සිහි නුවණ කියන එක හදා ගන්න වෙනවා. ඒ මුළු ජීවිතේම සියයක් වෙන බව මට්ටම. ඒතර එතකොට යාගේ මුළු ජීවිතේම භාවනා. එයාට ඒතර භාවනා කරන්න කියලා මේ වෙනම මෙහෙම පිටිටේමක් නැහැ. එයාට භාවනා කරන්න කියලා සතිය අවුලගත්තට පස්සේ එයා ඉන්නේ කොතනද? ඉන්න තැන තමයි භාවනා. ඒ කියන්නේ එයා ඉන්නේ මේ කියන්නේ හැම මොහොතක්ම භාවනා. එයා ගත කරන හැම මොහොතක්ම එයාට භාවනා. එයාට උදේ භාවනාවෙන් තොරව ගත කරනවා කියලා මොහොතක් නැහැ. මම භාවනා නොකරන කාලය කියලා කියන්න වෙනවා. එහෙම ගන්න එයාට හැම මොහොතකම භාවනා කියලා. හැම මොහොතකම එයාගේ ලයිට් එක දාගලා තියෙනවා ඒතුළ. ඒක හැබැයි මෙහෙම ඒක උනත් ඕනට වඩා ගහන්නේ කියලා වදයක් කරගන්න එපා. ඒක ඔළුව වලින් දෙන්න ගත්තොත් ඒකත් අතහැරලා දාන්න. නැත්නම් ඒක දැන් මෙහෙම යවුවා මේක නිකන් අර දත් මිටි කාගෙන කරන්නේ කියන්නේ. ඒක අපි කියන්නේ ටික ටික හදා ගන්න ඉතින් ඒක පාට මේ දැන් මේ විතරක දැන් ඔබ යනවා යෝග යෝග අභ්‍යාස යෝග යෝග මේ පුහුණු කරන තැනකට ගිහාම දකිනවා ඔබ එකපාරට මිනිස්සේ මේ කකුල් දෙක බෙල්ල වටේ දාගෙන ඉන්නවා ඒ සමහර අය ඉන්නේ අර කකුල් දෙක මේ යෝග අභ්‍යාස වල තියෙන්නේ බෙල්ලෙන් දාන්නේ ඉතින් ඔබ ගිහිල්ලා මමත් දෙන්නම් කියලා ඔබ කරන්න කිව්වොත් එහෙම කකුල කඩන්න යන්න වෙන්නේ ඉතින් යා ඉතින් ඔබ ඉස්සරහා දේරුම් ගන්න ඕනේ දැන් හරි මම මෙතෙන්ට යන්න ඕනේ මට තාම මේ හරියට පරියන්ක ඉඳවත් බෑ හරිද කකුල් දෙක දෙපැත්ත දාගෙන ඉන්න බැරි මම අර ලොකු වැඩ කරන්න යන්න හොඳ නැහැනේ. ඉතින් එහෙම කියලා අන්න ඒක නිසා දැන් අපි මේ අර එහෙම කියලා මේ පැය දත් පිටි කෑවට අඩණ්ඩා ඉන්න වෙන්නේ එතකොට. ඒක කරගන්න බෑනේ. ඉතින් ඒ නිසා ඒකට කලබලයක් නෑ. අපි පුළුවන් තරම් පටන් ගන්නවා සිහිය පිටවන්ද. පුළු පුළුවන් අරමුණේ පිටන මොළදී. සතිය පිටන්න පුළු පුළුවන් වෙලාව තියෙනවානේ පොඩි 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 දැනකින් කුංචි දැනකින් පටන් අරගෙන මේක ටික 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 මුළු ජීවිතේම බවට පත් වෙන සිහිය බවට පත් වෙන කියන මුළු ජීවිතේම භාවනාව. මුළු ජීවිතේම සතිපට්ඨාන. සතිපට්ඨානය පොඩි ජීවිතයෙන් භාවනාවක් වෙන මට්ටමට එහෙම අපේ භාවනාව වර්ධනය වෙන්න දෙනවා. එහෙම වර්ධනය වෙන්න දුන්නාට පස්සේ එතකොට දැන් ඔබට තේරෙන්න පටන් ගන්න දැන් අපිට ගොඩාක් වෙලාවට අපි මේ අර සතියෙන් අයින් වෙලා මේ සිතිවිලි කියන එක දිහා සෝදිසියෙන් ඉන්නේ නැතුව ඒ සිතිවිලි වලට පණින්නේ ඒ සිතිවිලි වලට පණින්නේ අපි උදේ හේතු කීපයක් කිව්වා. එකක් අපි ඒකට වටිනාකමක් දීලා තියෙනවා. අනිත් එක තමයි අපි මේ සිතිවිලි වලට මේ එහෙම පැනලා දුවන්නේ අපේ සිත පැනලා යන්නේ අපේ සිතිවිලි එක පැත්තකට මේ සිතිවිලි විශ්වාස කරලා සිතිවිලි වලට පණ දෙන්න පටන් ගන්නවා. සිතිවිලි දැන් සිතිවිලි වලට පණ දීලා විශ්වාස කියන්නේ විශ්වාස කරලා ඒකට පණ දුන්නාට පස්සේ තමයි ඒක වෙනම තනි ආත්මයක් නිකන් පුද්ගලත්වයක් මවා ගන්න. ඒකට ලොකු බලයක් ඇති වෙන්නේ
අපි මේ චෛතසිකවල තියෙන හැවිරියම දිරුම් ගන්න චෛතසිකවල තියෙන අනාත්ම ස්වභාවය. ඒ අනික චෛතසික කියලා නතර වෙච්ච දෙයක්වත් නෑ කොහෙවත්. එහෙම දැන් අපි මේ සිතිවිල්ලක් වේදනාවක් බලන්නකොට එහෙම නතර වෙච්ච වේදනාවක් කියලා කොහෙවත් නෑ එක. මේ සිත දිහා සිතිවිලි දිහා බලනකොට මේ සිතිවිලි කියලා මොනවත් එහෙම මේ නතර වෙලා තියෙන එහෙම බලයක් තියෙන එක මොකක් හරි හේතුවක් එක්ක හඩගෙන හේතු ගෙවිති ගෙවෙනින් තියෙන එක. එහෙම නැතුව මේ නතර වෙච්ච සිතක්වත් නතර වෙලා තියෙන සිතිවිල්ලක්වත් නතර වෙලා තියෙන රූපයක්වත් නතර වෙලා තියෙන මේ දෙයක් වශයෙන් නතර වෙච්ච දෙයක් කොහෙවත් නෑ. අන්න ඒ නිසා අපි මේ වේදනාවල් සංඥාවල් චේතනාවල් ගැන තේරුම් ගන්න යද්දී ඒ ගැන අපි සිහිය පිහිටවන්න යද්දී ඒ කියන්නේ මේ චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කොටසට එද්දී භාවනා ජීවිතයේ ආධ්‍යාත්මික ජීවිතයේ අපි තේරුම් ගන්න ඕනේ අපි මේ සිතිවිලි විශ්වාස කරන්න පටන් අරගෙන සිතිවිලි වලට පණ දෙන්න පටන් ගන්න තියෙනවා. ඔන්න ඔය කෑල්ල කඩා ගත්තනම් හරිම ලේසියි අපි මේ කියන ධම්මානුපස්සනාවට භාවනාවේ වැටෙන්නේ. දැන් පණ දෙන්න අරන් කියලා කියන්නේ දැන් මේ විදිහට දැන් එක දවසක් එක මිනිහෙක් හිටියලු. ඒ මිනිහයා ඉන්න වෙලාවේදී ඒ මිනිහයාට මේ ඒ මිනිහයා ලොකු පොඩි එළුවෙක් අරගෙන ඉන්දියාවේ මිනිහෙක් එළුවෙක් අරගෙන එළුව කරේ තියාගෙන යනවලු. දැන් ඒ එළුව කරේ තියාගෙන යද්දී එළුව කරේ තියාගෙන යන වෙලාවේ එක මිනිහ දැන් එක රස්තියාදුකාර කොල්ලු පස් දෙනෙක් හිටියලු. ඒ රස්තියාදුකාර කොල්ලෝ පස් දෙනා කල්පනා කරන මේ මිනිස්යාගේ මේ එළුව අරගත්තොත් අපිට අද හවසට හොඳ බයිට් එකක් තියෙනවා. අද අපිට මේ රස්තියාදුකාර දැන් කොල්ලෝ දෙන්න හොඳ බයිට් එකක් තියෙනවා අද හවසට. හැබැයි මේ මිනිහට ගහලා ගන්න බැහැ. මොකද ටිකක් හයි හත්ති තියෙන මිනිහේ අපිට කුටි ගන්න වෙන්න පුළුවන්. අපිට කුටි ගන්න වෙන්න පුළුවන් කියලා ඊට පස්සේ මොකද කරේ? අර මේ මිනිස්යා එහෙම කල්පනා කරලා එහෙම ඉඳලා එයා කල්පනා කියව හිතුවලු අපි හොඳ වැඩක් කරමු කියලා. දැන් මෙයා යන නගරේ කියවනේ මෙයා නගරේ යන වීදි පහක මේ පස් දින එමු කිව්වලු. වීදි පහක ඉඳලා එයා එක රස්තියාදුකාර කොල්ලෙක් හම්බුනාම ඉස්සරහට කොල්ලගලු මේ ඔයා මේ බල්ලා කොහෙන්ද ගත්තේ? හරි ලස්සන බල්ලෙක් නෙමේ. හරි ලස්සන බල්ලෙක් නෙමේ. කරේ දිහාගෙන යන්නේ කියලා කරේ. මේ මිනිස්සුකල ඔයාට පිස්සුද මේ බල්ලෙක් වෙද මේ මම මේ මං එළුවෙක් ගත්තා මේ ඉන්නේ එළුවෙක් නේ. කොහොම මේ පිස්සුද ඔයාට මේ බල්ලෙක් ඔයාට පේන්නේ නැද්ද කියලා හෙවුවා. දැන් අර මොකද පොඩ්ඩක් අතගාලා බලවල. අතගාලා බලද්දී යාට නිකන් මේ හිතනවා නේ හරි නේ මේ බල්ලම බල්ලෙක් තමයි ඉන්නේ කියලා. මේ මිනිහාට පිස්සු කියලා මේ දැලා මේ ලස්සනයි කියලා මේ වෙලෙ පිස්සු කියලා යනවලු. දැන් ඊළඟ විදියට අනිත් යාළුවත් ඉන්නවලු. දැන් එයා කියනවලු අන්නේ මේ ඔයා මේ කොහෙන්ද ඔක ගත්තේ? ඔය බල්ලා කොහෙන්ද ගත්තේ? දැන් එයා අහනවා කෙලින්ම හවලු ආව බල්ලා කොහෙන්ද අරගත්තේ? මටත් ඔය වගේ බල්ලෙක් ගන්න ඕන කියලා. දැන් එයා කල්පනා කරනවා බය කරලා මේ පිස්සුද මේ එළුවෙක් නෙන්නේ කියලා. දැන් කිව්වලු එළුවෙක් කොහෙද? ඔයාගේ පිස්සුද බල්ලෙක් නෙමෙයි ඉන්නේ කියලා කිව්වලු. දැන් ඊට පස්සේ දැන් මනුස්සයා දැන් ටිකක් සැකයි. මේක මට මොකක් හරි අවුලක් වෙලාද? මොකක් හරි අප්සෙට් එකක් ගිහිල්ලාද කියලා. දැන් තුන්වෙනි වීදියේ යද්දි අර තව කොල්ලෙක් ඉඳලා කියනවලු මම දැක්කමයි මනුස්සයෙක් බල්ලෙක් කරේ තියාගෙන යනවා. මම දැක්කමයි මේ බල්ලෙක් කරේ තියාගෙන යනවා කියලා. දැන් මේ කියලා දැන් අර මනුස්සයා දැන් අප්සෙට්. දැන් එයා කණෑ කියන්න ගියන්නේ නැහැලු. දැන් මෙයාට අප්සෙට් දැන් මෙයා එළුවේ කියලා කියන්න ගියෙත් නැහැ. මේ නෑ මේ දැන් මෙයාට දැන් තුන්දෙනෙම කිව්වනේ. තුන්දෙනෙම කිව්වට පස්සේ දැන් මෙයාට ඊට පස්සේ මොකදනේ හතරවෙනි තැන්ට යද්දි මෙයා ෂේප් එකේ ඊළඟ වීදියේ යන්න ඉස්සලා විඩිපස්සේ මිනිස්සු ඉන්නවද කියලා බලලා ටග් ගහලා එළුව අදලා දාලා යන්න ගියා. ඒ මොකද එයාට ඊට දැන් තුන් හතරවෙනි ළඟට යන්න ඉස්සලා එයාට 100%ක් විශ්වාසුනා මෙතන ඉන්නේ එළුවෙක් කියලා. නේ බල්ලෙක් කියලා. බල්ලෙක් කියලා. ඉතින් අන්න ඒ වගේ තමයි අපිටත් වෙලා දෙන්නේ. අපිටත් ඔය වගේ එක එක කෙනා අපිටත් ඔය වගේ සංකල්ප වලට දාලා ආ මේ ඉන්නේ අම්මමයි මේ ඉන්නේ මෙයාමයි කියලා දැන් අපේ ඔළුවට කවලා තියෙන්නේ අර වගේ. දැන් අපි ඒ විදිහටම අර සංකල්ප දැම්මට පස්සේ ඒ දෙන්නේ තුන් දෙනෙක් ඒකම කිව්වට පස්සේ අපිට දැන් හිතෙලා තියෙනවා ඉන්නේ මෙයාමයි මේ ඉන්නේ මේක හැම මේ පිරිමයි මේ මේවමයි කියලා. දැන් අපිව නිකන් අර වගේ මහා මේ බොළඳ කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි අර මේ අනිත් කියන්නේ අනිත් මිනිස්සු කියනවා විශ්වාස කරන්න කියලා. ඒ එකම දේ දෙන්නේ තුන් දෙනෙක් වහමයි. දැන් ඒ කියන්නේ මෙහෙමනේ දැන් නගරේක ඔබට 99%කට පිස්සු වුණාම කවුරුත් කියන්නේ නැහැ මේක අරයට පිස්සු කියලා. ඒ කියන පිසු ඇති කෙනාට තමයි පිසු ගන්න ඔක්කොම. අන්නේ වගේ තමයි මේ විදිහට අපිට එක චෛතසික දාගෙන ඇතුලේ ඒවා මේ ඕනවට වඩා මේ හැම එකම ඇත්ත වෙලා තියෙන අපිට. අපි දන්න අපිට ඔළුවට දාපු සංස්කෘතිය ඔළුවට දාපු සදාචාරය ඒකට අපි චැලෙන්ජ් කරනවටත් කැමති. ඒකට වාද කරනවටත් කැමති නෑ. ඒකට හින්ට් කරනවටත් කැමති නෑ. එච්චරටම අපි මේක කවලා දාලා
ඒක උඩ තමයි යන්නේ. ඉතින් ඇත්තටම ලොත් පෘථග්ජනයක මුළු ජීවිතයක් කියන්නේ යාගේ සිතිවිල්ලම තමයි. පෘථග්ජන මනුස්සයගේ මුළු ජීවිතය කියන්නේ ওই සිතිවිල්ලමයි. ඒ එයා ඒ පෘථග්ජන මනුස්සයාට මොකද වෙලා තියෙන්නේ? පෘථග්ජන හිත කියන්නේ ඔන්න ඔය වගේ සංකල්ප ගොඩක් දාලා තියෙන පොඩි කාලේ ඉඳලා දෙක එක්කෙනාගේ රට ඉන්න රටට හැවපෙස එක එක දත්ත එක එක හැඩයට දාන්නේ. දැන් බල්ලෙක් ගත්තොත් බල්ලට දාන්නේ එක විදිහක දත්තයක්. වඳුරෙක් ගත්තොත් වඳුරට දාන්නේ එක විදිහට දත්ත ප්‍රමාණය. දැන් අපි දැන් හිතමු දැන් ළමෙක් වඳුරෙක් එක්ක හැදුණොත් මොකද වෙන්නේ? ඇත්තටම යා මිනිස්සෙක් නෙමෙයි. යා වඳුරෙක් වෙනවා. දැන් අර ඉන්දියාවේ ළමෙක් දැක්කද අර ඉන්දියාවේ ළමෙක් වඳුරෙක් කියලා අවුරුදු ගානක ගෑල් ළමෙක් දුකේද එළියට අරගත්තේ. ඒ ළමයාගේ චර්යාව වඳුරෙක් වගේ කන්නේ බොන්නේ ඇවිදින්නේ ඔක්කොම වඳුරු චර්යාවක් තියෙනවා. ඔය දැක්කේ නැතර ප්‍රවෘත්තිවල පෙන්නේ ඒ ළමේ කවුරුදු ගාන පුංචි කාලේ කැලේ හැදිලා වඳුරුත් එක්ක තමයි හැදිලා තියෙන්නේ. ඒ ළමයාගේ චර්යාව වඳුරු චර්යාව. මොකද එයාගේ දත් ඔක්කොම වඳුරු දත් තියෙනවා. වඳුරු දත් එයා කන්නේ බොන්නේ වැඩ කරන්නේ එයා දකින්නේ ඒ විදිහට. එයාගේ කය මිනිස්සෙක් උනාට සම්පූර්ණ එයාගේ මානසික වශයෙන් එයා ඉන්නේ වඳුරු ලෝකෙට. වඳුරු මානසිකව එයා මිනිස්සෙක් නෙවෙයි. ඉතින් අන්නේ වගේ අපිට එක එක රටට වලට සාපේක්ෂව එක 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 විදිහට අපේ ඔළුවට දත්ත කවලා තියෙනවා. අපේ ඔළුවට දත්ත කැවුවහම දැන් වෙලා තියෙන්නේ අපි ඒ දත්ත නිකන් චෛතසිකයක් කියලා නිකන් හුදු සිතිවිල්ලක් කියලා නතර වෙලා නෑ. එහෙනම් අපිට දැන් ඒවා විශ්වාස කරන්න පටන් අරගෙන එව්වට පණ දීලා මේ තියෙන්නේ ඇතුළ. නිකන් කිසිම වැඩකට නැති සිතිවිල්ල, කිසිම පණක් නැති, හයියක් නැති, කෙනෙක් නොවන නිකං අනාත්ම සිතකට, අනාත්ම සිතිවිලිකට දැන් අර අවිද්‍යාසහගත විශ්වාස නිසා ඒ අවිද්‍යාවෙන් පෙන්නන අවිද්‍යාවෙන් සත්‍ය කරගත්ත අවිද්‍යාව කෙරෙහි තියෙන විශ්වාසය නිසා දැන් අපි ඇතුලේ පණ දීලා තියෙනවා. දැන් අපිට නිකං සිතිවිල්ලක් කියලා නෙමෙයි පේන්නේ. අපිට දැන් හිතෙන්නේ මට ළමයා ගැන හිතෙනවා, මට අම්මා ගැන හිතෙනවා, මට තාත්තා ගැන හිතෙනවා, මට අනාගතය ගැන මගේ හිතනවා, මම මේ මගේ අතීතය ගැන කල්පනා කරනවා කියලා දැන් අපිට නිකන් වෙන ලෝකයක් ගැන හිතන්නේ. අපි අතීතයක් ගැන, අනාගතයක් ගැන, ළමයෙක් ගැන, ඊළඟ ආත්මයක් පිළිබඳ, ගියාගෙන ආපු ආත්ම පිළිබඳ දැන් අපිට මේ සිතිවිල්ල ලෝකයක් වෙයි. සිතිවිල්ල නිකන් ඒ කිසිම වැඩක් නැති, කිසිම පණක් නැති අනාත්ම සිතිවිල්ල මනුස්සයෙක් කියලා. ඊට පස්සේ දැන් අපි ඒ සිතිවිල්ලට දුක් වෙනවා, බය වෙනවා. අන්න එතකොට තමයි මේ මහත්යාවේ කර්ම වෙන්නේ. ආන් ඒ සිතිවිල්ලට පණ දීලා, සිතිවිල්ල දෙයක් කරලා ඒකට බය වෙන්න, ඒකට කල්පනා කරන්න ගියාම තමයි කර්ම සිද්ධවීම සිද්ධ වෙන්නේ. ඒක හුදු සිතිවිල්ලක් කියලා දැකලා අතහැරනොත් ඉවරයි. එහෙම අපි අතහැරෙන්න දෙන්නේ නැහැ. අපි අතහැරෙන්න දෙන්නේ නැතුව මේ කොහේ ඒ අනාත්ම සිතිවිල්ලට දැන් මේ වගේ අපි දැන් පණ දෙන්න පටන් ගන්නවා. ඉතින් අන්න එතකොට දැන් දේරුම් ගන්න, දැන් තමන් බලන්න, දැන් තමන් කොච්චර එන සිතිවිල්ල කොච්චර පණ දෙනවද. ඒ එන එක සිත එක්ක ඒකේ කල්පනා වෙන්නේ අපිට. එන සිතිවිල්ල එක්ක ඒ සිතිවිල්ල ආපු තැනම එහෙම ගෙවිල යන්න දෙන්නේ නැතුව, ඒ මතුවෙන තැනම ඒක නිරෝධයට පත් වෙන දෙන්නේ නැතුව ගෙවෙන තැන ඒකට තව ප්‍රපංච කරනවා. තව ඒක ගැන හිතනවා, බය වෙන විදිහට හිතෙනවා, සන්තෝෂ වෙන විදිහට හිතෙනවා, දුක වෙන විදිහට හිතෙනවා, සතුරු වෙයි කියන විදිහට හිතනවා. මේ ඔක්කොම සිතිවිලි පහළ වෙන්නේ මොඩ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ අපි පණ දීලා ඒවට. ඒවට නිකන් හරියට නිකන් හීනයක් දකින්න අවස්ථාවක්. දැන් හීනය ඇතුලේ කවුරුත් නැහනේ. අවිද්‍යාවෙන් දැන් හීනෙත් මේ අවිද්‍යාව වැඩ කරන භාගයක්වත් භාගයක් නෙවෙයි, හොඳටම තියෙනවා. දැන් මමත්වයේ තියෙන කෙනෙක්ට මේ හීනෙත් ওই විදිහට මමත්වයේ වැඩ කරනවා. ආත්මේ වැඩ කරන්න පටන් ගන්නවා. මමත් වැඩ කරන්නේ ওই විදිහටම බෝඩකම දා තියෙනවා ඒක අස්සේ. ඒක අස්සෙත් පේන රූප එනේ ඒ සිතිවිලි වලට පණ දෙනවා. එතන ඉන්න මිනිස්සේ ගැණු කෙනෙක්, පිරිමි කෙනෙක් මෙහෙම කියලා මහා මේ කොහේවත් නැති එක තිබ්බ නැති විදිහට මේ තිබ්බ නැති දෙයකට මෙහෙම අවිද්‍යාවෙන් පණ දෙනවා. ඉතින් අන්නේ අද ඔබ බලන්න. ඉතින් ඒ නිසා මම ඔබට කියන්නේ ඒ චෛතසික වලට පණ දෙන්න එපා කියලා. ඒවට පණ දීලා ඒවා ඒක හරියට නිකන් අර මේ දවසක් තරුණයෝ තුන්දෙනෙක්, ඒ තරුණයෝ තුන්දෙනෙක් මොකද කරන්නේ, යාළු දිසාපාවුක ඇදුර තුමා ළඟ ඉගෙන ගන්න. ඉතින් මෙයාලා විෂයන් තුනක් ඉගෙන ගත්තා. මෙයාලා විෂයන් තුනක් ඉගෙනගෙන දැන් විෂයන් තුනක් ඉගෙනගෙන ඇවිල්ලා
එක්කෙනෙක් කිව්වලු මම ඉගෙන ගත්තා මේ දැන් ഇതുන කැලේදී කැලේ මෙන් උනේ කැලේදී ආය හම්බුණාලු. කිව්වලු මම ඉගෙන ගත්ත ශාස්ත්‍රයක් ඕනෙම ඇටසැකිල්ල කෑලි කැඩිච්ච ඇට ටිකක් එකතු කළොත් මට ඒක ඇටසැකිල්ල නිර්මාණය කරන්න පුළුවන්. ඒ සතාගේ තිබ්බ විදිහට ඇටසැකිල්ල හදන්න පුළුවන්. තව කෙනෙක් කිව්වලු මට පුළුවන් ඕනෙම ඇටසැකිල්ල තිබ්බොත් මම ඉගෙන ගත්තා ඒකට හරියට මස් පුරවන්න හරියට ඒ නහර ඒදී තියෙන වල තියන්න හදන්න මට පුළුවන් ඒ ශාස්ත්‍රය ඉගෙන ගන්න. එකෙන් ගොර මම ඉගෙන ගත්තා ඊට වඩා වටිනම සාහසයක් ඕනෙම මැරිච්ච මිනිහට ඕන මැරිච්ච සතෙක් උනම මිනිහට පරදින ඉගෙන ගත්තා ගොර. ඉතින් ඒක නම් අපි නම් බලමු ඇත්තද කියන්නේ කියලා. ඒවල එතන තිබ්බලු මේ සතෙක් ගැට සැකිලා කොටි එක්කේ. ආ එක්කෙනෙක් ආවම බලන්න මගේ වැඩ කියලා ඔක්කොම ඇට සැකිලා හැදුවා. හැදුවට එක්කෙනෙක් ඔන්න බලන්න මගේ වැඩ කියලා යා ඔක්කොම කොටියට මස් පිරෙවුවා. අනිත් කෙනා ගිහලා ඔන්න බලන්න මම බොරුද කියලා මගේ වැඩ කියලා චක්කලා පර දුන්නා. තිහිපු ගම තුන් දෙනාම කාලා දැම්මා. අන්නේ වගේ අපි මේ කරන්නේ මැරිච්ච කොටින්ට මැරිච්ච ඇට සැකිලි වලට පණ දෙලා මේ සිටිවිලි වලට පණ දෙනවා කියන්නේ නිකන් අර මැරිච්ච ඇට දිහිර පණ දෙන වැඩක් මේ කරන්නේ. ඒකේ කොහෙවත් හිබ්බෙන්නේ නැති ඉන්නේ නැති සතෙට පණ දෙනවා. පණ දෙලා ඊට පස්සේ කෑවෝ කෑවෝ කියලා කෑ ගහනවා. ඊට පස්සේ අයියෝ මේ මට මාර සිටිවිලි එනවානේ විශ් බලන්නකෝ මට නරක සිටිවිලි එනවා හොඳ දේවා මට කර බලන්නකෝ මෙහෙම එනවානේ කියලා මොකද්ද ඕ පණක් දීලා උඹට පණ ඊට පස්සේ අඬනවා. ඊට පස්සේ දුක් වෙනවා. කියන්න ඔය වගේම තමයි අපි මේ 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 අහක යන ලෙඩක් දාගන්න. ඔබවන්ස් කියන්නේ සිතුවිලි ක්‍රියාත්මක කරන්න යන්නේ බෙදවරේ. නෑ සිතුවිලි ක්‍රියාත්මක වුණාට ඒකට පාර දෙන්නේ. ඒක තේරුම් ගන්න අනාත්මවා. ඒ ඒකේ ඒ සිතුවිලි ඇතුලේ කිසිම සත්‍යයේ පුද්ගලෙක් ඇත්තේ නෑ. ඒක බොදු අනා හේතුඵල ක්‍රියාකාරීත්වයක් යන්නේ. නිකන් හිතලා බලන්න මේ සිතුවිලි එන තරක් පිරවද කියලා. මොහොතකට බලන්න ඔය සිතුවිලි එන ඔය වේදනා හරි සංඥා හරි චේතනා හරි ඕනෙම එකක් යන්නේ කොහෙටද කියලා. තේනවා ඒක මගේ කොහෙවත් නෙමෙයි මට අදාළත් නැහැ. ඒක ආගන්තුක වෙනවා. ආගන්තුක වල යනවා. ඉතින් මම මේ ආගන්තුක කෙනෙක් නෙමෙයි ගෙට අරගන්නේ. මගේ කරගන්නේ. මේ ආගන්තුක කෙනේ ආගන්තුක චෛතසිකය ඒක මට කිසිම සම්බන්ධයක් නැති එකක් ගෙට දාගන්නේ අපි කෑවෝ කෑවෝ කියන්නේ. ඔය ටික තේරුම් ගන්න සතියම තමයි මේ. ඔය සිහියයි බණහන් අහන තමයි ඒක අපිට තේරෙන්නේ ටිකක් ඒ සතිය පිළිවෙන ක්‍රමයේ ගැන. දැන් එතකොට අන්න ඒ වගේ එතකොට අපිට ඒක තේරෙන්න පටන් ගන්නවා. එහෙනම් මෙතන මේ මේ මට වෙලා තියෙන්නේ මෙච්චර කල් මම මේ 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 හීනෙකට පණ දීලා වගේ වැඩක්. මේ නිකන් කොහෙවත් යන කෝටු දෙයකට පණ දීපු වගේ වැඩක්. ඒක උනේ අවිද්‍යාව. ඉතින් අවිද්‍යාවෙන් මේ වැඩේ කරද්දී හඳුන ගන්නවා. අපි මෙන්න මේකයි කියලා තේරුම් අරගෙන කොයිලාවකවත් මෙන්න මේ සිතිවිලි වලට චෛතසික සංඥා වේදනා චේතනා වලට එහෙම වටිනාකමක් දෙන්න යන්නේ නැහැ. ඒක දකිනවා ඒක දැනගන්නවා මේක එන හැටි වෙන්න ඒ කියන්නේ හිතට හොරා යන්න දෙන්නේත් නැහැ. ඒ කියන්නේ සතියට හොරා යන්න දෙන්නේ සිහියෙන් තොරව යන්න දෙන්නේත් නැහැ මේ වේදනා සංඥා චේතනා ටික. දැන් අපි රූපේ කියලා වුණත් අල්ලන්නේ සංඥාවක් හැමදේම. මේ මගේ අත මේ මගේ කකුල් මේ වගේ ඔක්කොම අපි රූපේ කියලාත් අපි ග්‍රහණය කරගෙන රූප සංඥා ගොඩක්. ඒ සංඥාවට පණ දීලා ඊට අපි බලන්නේ ඒ සංඥාව බුදුරජාණන් වහන්සේගෙන මිරිගුවක් කියලා. මිරිගුවක් කියන්නේ තියන වගේ පෙවුනට එහෙම දෙයක් නැහැ. මිරිගුව කියන්නේ අන්නේ වගේ තමයි ඔය සත්වයෝ පුද්ගලයෝ මම ළමයි අම්මලා තාත්තලා කියව ඔක සංඥාව නිකන් චෛතසිකයක් නේ. ඒ චෛතසිකයගේ ලක්ෂණේ අනිත්‍ය දුක්ඛන්ත ලක්ෂණය. ඒක ඇත්තටම දුකක්. මේ දුකක් තමයි අපි අල්ලන්නේ නැගලන්නේ. ඒකට අයිතිකාරයක් නෑ අනා ඒකට පණක් නෑ. ඒක ජීවිතයේ ගැස්සේ නෑ. ඒක ජීවිතයට අයිතිත් නෑ. ඉතින් අපි මේකට මේ ජීවි කරගෙන මේ සිටිවිලි හිතන්නේ කිනව හිතන දෙයක් තියෙනවා. හඳුන ගන්න කෙනෙක් ඉන්නවා හඳුන ගන්න දෙයක් තියෙනවා. වේදනා විඳින කෙනෙක් ඉන්නවා විඳින දෙයක් තියෙනවා කියලා. මෙන්න මේ අවිද්‍යාවෙන් මේවට බලයක් දෙනවා. අවිද්‍යාවෙන් ශක්තියක් දෙනවා. බලයක් දීලා පණ දෙනවා. දැන් අපි කියන්නේ ඔබ මෙන්න මේ ආන්තරණයෙන් ඉස්සෙල්ලා අයින් වෙන්න. මේ ආන්තරණයෙන් ඔබට යන්න. මේ ආන්තරණයෙන් අයින් වෙලා මේ ආන්තරණේ මේ මේක වැඩ කරන හැටි නිරීක්ෂණය කරන්න. ඒ කියන්නේ තමන් සතිමත් වෙන්න අවදිමත් වෙලී අවදිය පැයකට හෝ පරියන්කයකට එකක් නෙමෙයි ඒක මුළු ජීවිතේ බවට පරිවර්තනය කරන්න. ජීවිතේ බවට පරිවර්තනය කරගෙන යද්දී ඔබට තේරෙයි ඔබ අවදිය බවට පත්වෙද්දී ඔය වේදනාවක්වත් සංඥාවක්වත් සංස්කාරයක්වත් නැත්නම් සිතිවිලි කිසිම එකක් ඔබට අයිති දෙයක් නොවන බව. ඉතින් මං ආනේ ඔබට ඒක තේරෙන්නේ අර අර ඒ අවදි බවට පත් වුණාට පස්සේ අර සිතිවිල්ලයි චෛතසිකයයි ඔබයි අතර ගැප් එකක් හැදෙනවා. අවදියයි ඒ ගැප් එක හැදුනට පස්සේ තේරෙනවා
තමන්ට ඒක අයිතියක් නැති බව කිසිවට. එතකොට ඒ කිසිම අයිතියක් මට අයිති නැති දෙයක් මම නැති කරන්න යන්න ඕනේ නැහැ. දැන් සිතුවිලි නැති කරන එක වැරදි කියමං එකයි. දැන් සිතුවිලි නැති කරන්න යද්දිම මම සිතුවිලි මම වෙලා මගේ වෙලා මගේ ආත්මය වෙලා නැති කරන්නේකුත් ඇදලා නැති කරන්න දේකුත් හදාගෙන අපි නොදනුවත්වම අපි අර යාන්ත්‍රණයට අයිත් අවුල ආයෙත් දික්තියටම අහුවෙලා ආයෙත් අපි සිතුවිලි පණ දීලා දැන් මම ඔබට කියන කාරණේ තමයි ඔබ මේ ධම්මානුපස්සනා චිත්තානුපස්සනා කොටස් වලට යටි වැඩෙද්දී ඒ වගේ දැන් මම මේවලේ මම දැන් චිත්තානුපස්සනා කියලා එහෙම ලේබල් දාන්න යන්න එපා. නැත ඉල සදා ගන්නවනේ. ආ මම කායානුපස්සනා කරන කෙනෙක් අපු වැඩක් නැහැ. අපි නම් ධම්මානුපස්සනා කරන්න කියලා. සමහර එහෙමත් සදා ගන්නවා. සමහර කෙනෙක් අයියෝ කායානුපස්සනා මේ උස්ම බල්ලා කියන ඕක මොකද්ද අපි නම් කෙලිම වඩන්නේ දැන් චිත්තානුපස්සනා ධම්මානුපස්සනා ඒවා හයි ක්ලාස් අරවා ලෝ ක්ලාස්. එහෙම කියලා ඒකෙන් හදා ගන්න හින්න ධර්මයේ හින්න මහන්නේ. අර භාවනා කරන ලෝක ක්ලෝ ක්ලාස් එක අපි කරන්නේ හයි ක්ලාස් භාවනා කියලා. එහෙනම් හරි පුළුවන් තරම් මේ උත්සාහ කරන ඔය ලේබල් දාන්න නැතුවද කියන්නේ ඔය භාවනා. මේක ලේබල් දාපු ගමන් මේක යන්නේ චිත්තානුපස්සනා මේ කියන්නේ කියලා. ඒකෙන් එයා හදා ගන්නවා. ස්මාර්ට් වෙන්න හදනවා ඇතුළ. අපි කරන්නේ දැන් මේකයි අපි ගිය භාවනා රීට් එක ඉගෙන ගත්තේ මෙන්න ධම්මානුපස්සනා ක්‍රම. ඒ වගේයක් නේ ඔක්කොම සිතිවිලි යන්තිවල. ඒවා ආයෙ පණ දෙනවා ඒවට. චිත්තානුපස්සනා කරනවා ධම්මානුපස්සනා ඕකෙත් ඇති දෙයක් නෑ. ඕක නිකන් උදු චෛතසිකයක් නිකන් ඔහේ යන ඌකර සිතිවිල්ලක් විතරයි. එතකොට අන්නේ වගේ අපි දැන් එතකොට තේරුම් ගන්නවා අපි ඔකට ලේබල් කරන්න යන්න ඕනේ නැහැ. අපි කරන්නේ දැන් මේ කියලා දෙන චිත්තානුපස්සනා මේ ධම්මානුපස්සනා ඕවා ඕනේ නැහැ. නිකන් අපි තේරුම් ගන්නවා. මේ මේක තමයි මේකේ ස්වභාවය. මම මේකේ නිදහස් වෙන මාර්ගය අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේක දිහා පිටිදම් බලන්න. මේ සිතුවිලි යාන්ත්‍රණයෙන් ඔබට යන්න ඔබට තේරෙනවා මේකේ මේ කිසිම චෛතසිකයක අයිතිකාරයක් නැති බව. මේක මේ හැම චෛතසිකයක්ම ආගන්තුකෝ ඇවිල්ලා ආගන්තුකෝ යන දෙයක් නිසා කිසිම එකක් නතර වෙලා තියෙන්නේ නැති බව. කිසිම එකක් නතර වෙලා තියෙන්නේ නැහැ. නතර වෙලා තියෙන දේකුත් නැහැ චෛතසිකයක් කියලා. ඒක උදු ගලණයක්ම තියෙන්නේ උදු වේගයක තියෙන්නේ. වේගයක් විතරයි තියෙන්නේ චලනයක් විතරයි තියෙන්නේ. එතකොට මේකට එනම් කොයි වෙලාවකවත් මේක නතර කරලා ලේබල් කරන්න බෑ මේ කිසි දෙයක්. ඇත්තටම අන්තිමට ගියාට පස්සේ අපිට ඔය හතර සතිපට්ඨානේ ඔය හතරම එකට වැඩි ന്യാය මේ තිත්තාණු මේ කායවස කියලා එහෙම වෙන් කරන්න බෑ. අතරම එකට කරගෙන ගන්න. එහෙම වෙන් කර කර යන ගියන්න දලාවක් හම් වෙන්නේ නැහැ. ඔය ඔක්කොම වේදනා, චෛතසික, සංඥා, චෛතසික, ඊට පස්සේ රූප ඔක්කොම. එතකොට දැන් එහෙම බලාගෙන යද්දී දැන් බලාගෙන යන වෙලාවේ අපිට දැන් මේක තේරෙනවා මේක ආගන්තුක වෙන්නේ ආගන්තුකවම යන්න යනවා. ඒකේ මට පාලනය කරන්න බෑ. මේකේ ඇති මේ කිසිම චෛතසිකයක් ඇතුළේ පණ දෙන්න ජීවියෙකුත් නැහැ, සත්‍යයකුත් නැහැ. කිසිම හැම චෛතසිකයෙම තියෙන අනාත්ම ස්වභාවය. හැම චෛතසිකයෙම තියෙන අනාත්ම ලක්ෂණය. කියලා මෙන්න මේ ත්‍රිලක්ෂණේ තමන් අත්දකින්නවා. අත්දකිද්දී අර මං කිය අත්දකින්න ඉතුරු වෙන්නේ නැහැ. ඒක දිහා බලන් ඉන්න ඒක දැනගන්න සිතත් ඒකම ගෙවිලා යනවා. ඒ වේදනාව දැන් දැනෙන හිතත් ගෙවිලා යනවා. ඉතින් අන්තිමට අපිට එහෙම මේ ඒක දිහා දැනගත්ත කෙනෙක් කොහෙවත් දැනීමක් තියෙනවා. වේදනාව ඒ දැනගත්ත කෙනෙක් කොහෙවත් ඉතුරු වෙන්නේ නැහැ. බලන් ඉන්න කෙනෙක් හම්බෙන්නේ නැහැ. කෙනෙක් දී වෙන්නේ කෙනෙක් කියලා වෙන් කරන්න කෙනෙක් හම්බෙන්නේ නැහැ කොහෙවත් අපිට. එතකොට දැන් ඊට පස්සේ ඔන්න ඔය විදිහට අර අයිතිකාරයත්වේ නොදුන්නට පස්සේ අයිතිකාර හැඟීම නැතුණාට පස්සේ මෙන්න මේ අනාත්ම ස්වභාවය කියන එක අපේ ප්‍රත්‍යක්ෂ ඥානයක් වෙනවා අපිට. ඒක අපි කොහෙන්වත් මේ පොතකින් ගත්තවත් ඉගෙන ගත්ත නෙමෙයි. මේ විදිහට මේ වැඩ පිළිවෙල කරගෙන යද්දී හැම සිය පවත්වගෙන යද්දී සති සම්පජානනයේ භාග දෙක පවත්වගෙන යද්දී ඇත්තටම අන්න එතකොට තමයි අපිට මේ බුදුන් පේන්න පටන් ගන්න. එතකොට තමයි අපිට ධර්මයේ මොකද්ද කියලා අපි තුලින් වැඩෙන්න පටන් ගන්න. ඔබ තුලින් වර්ධනය වෙන්න පටන් ගන්න. ඉතින් මං කියන්නේ ඔන්න ඒ විදිහට වර්ධනය කරන්න උත්සාහ කරන්න. එතකොට ඔබටම තේරෙයි. එතකොට ඔබට මේ මොනවත් නැති කරන්න ඕනේ නැහැ මේ මාර්ගේ. මොනවා සිතිවිලි නැති කරන්නවත්, සිතිවිත් එක පොර කන්නවත්, එහෙම කිසිම සිතිවිල්ලක යුද්ධයක් කරන්නවත්, එහෙම සටනක් නැහැ මේ ගමනේ. එහෙම යුද්ධයක් තියෙන ගමනක් නෙවෙයි මේක. කිසිම යුද්ධයක් මේකේ නැහැ. මේකේ බුදු අවධිය දාලා ඉන්නවා. අවධිය දාලා ඒක නිදහසේ අර යන්න දෙනවා. කිසිම දෙයක් බ්ලොක් කරන්නේ නැහැ. කිසිම දෙයක් එන්නේ එපා කියන්නේ මේක භාවනාවට හොඳ නැහැ. මේ වේදනාවල හොඳ නැහැ. ඒව එමුකුත් නැහැ. ඒ ඔක්කොම අර සතිය කියන ආලෝකය ඇතුළේ ගෙවිලා යන්න දෙනවා. ඒ කිසිම දෙයක් එක සම්බන්ධ වෙන්නේ නැති කම විතරයි තියෙන්නේ. කිසිම දෙයකට පණ දෙන්නෙත් නැහැ. කිසි දෙයකට අයිතිවාසිකම් කියන්නෙත් නැහැ. කිසි දෙයක් වෙනස් කරන්න යන්නෙත් නැහැ. එහෙම නොයා ඉන්න තමන්ගේ අර ඊගෝ එක මමත්තේ එහෙම පහළ බලනවා.
මමත් ඒට වැඩ කරන්න පුළුවන්. අර අර එනේවට පණ දීලා ඒවා හොඳයි නරකයි මේක නැති කරන්න ඕනේ මේක තියන්න ඕනේ මේක නිසා මගේ බාධා ඔන්න ඔය දෙල්ලම් පටන් ගත්තාම තමයි ওই ප්‍රතික්‍රියාවත් එක තමයි ඊගෝ එක මමත් ඒ කියන එක පහළ වෙන්නේ. අපි අවදී කියන බවට පරිවර්තනය වුණාට එතන සටනක් නැහැ. ගැටුමක් නැහැ. යුද්ධයක් නැහැ. යුද්ධයක් නැති දැනක මමත් ඒට පවතින්න බෑ. මම යට හැම වෙලේම මම කියන මායාවට යුද්ධයක් ඕනේ, ගේමක් ඕනේ, සටනක් ඕනේ, වලියක් ඕනේ නැත්තම් බෑ. නැත්තම් ඉවර වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ එදිරි දෙරුම් ගන්න මේ භාවනා කරනවා කියන මේ යුද්ධයක් නවන බව. යුද්ධයේ තියෙන්නේ මමත්තේ තුල බව. ගැටුම් තියෙන්නේ මමත්තේටම බව. ගැටුම් ඕනේ මමත්තේට බව. අර ඉතින් යුද්ධය ඔය දැනන්නේ එතකොට තමයි අපිට මේ මමත්තේ ශෝන්‍ය වුණාට පස්සේ මේ විශ්ව රිද්මේට එකතු වෙනවා. අනාගත ලක්ෂණයට එකතු වෙනවා. හොඳයි අපි එහෙනම් දැන් ලිඛිත ප්‍රශ්න ටිකට යමු. ගරු ස්වාමීන් වහන්සේ, මම බොහෝ කලක් භාවනා කරන අයෙක්මි. සිත කය දෙකම හිස් අවකාශයට ගිලිහි ගොසිනි. සිතුවිලි එන්නේ මාතුලින් නොව හිස් අවකාශයෙන් බව හැඟේ. වේදනාවද එසේමය. ටික කලක සිට මහා පාළු ගතියක්, බෝරින් ගතියක්, හිස් බවක් දැනේ. දවසෙන් වැඩි කාලයක් ගත වෙන්නේ ඒ ආකාරයෙන්. කොපමණ සෙනගක් මැද හිටියත් එම ගතිය වැඩියෙන් දැනේ. ඒ සමගම ඇඟ නලියන ගතිය දැනේ. නමුත් මේ භාවනා වැඩමුළුවට සහභාගී වූ දින ටිකේ ඒ දැනුනේ නැත. මෙය පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් දෙපා නැමද අයදිමි. අනිමිත්ත සමාධිය සහ ශුන්‍යතා සමාපත්තිය පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. අනිමිත්ත සමාධි ශුන්‍යතා සමාධිය දැන් අපි අදයි හෙටයි ධර්මදේශනා අපිට තියෙනවානේ මේ බයවන වෙනුත් ඒ අවස්ථාවක ඇතුළතදී අපි ඒ සාකච්ඡා කරමු බුදුහාමුදුර ටිකෙන් ටික ටිකෙන් ටික ඒ ශුන්‍යතා සමාපත්තියට අපිව ගෙනියනවා. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙන මේ ප්‍රශ්නෙට ධර්මදේශනාව වෙලාවේදී ඒ ධර්මදේශනාව තුළින් මේ ප්‍රශ්නේ ආපු කෙනාට මොකද්ද මේ බුදුහාරු ගණන ශුන්‍යතා සමාපත්තිය අනිමිත සමාපත්තිය කියන එකට උත්තර මම ඉතින් හෙට විතර වෙද්දී අපිට ඒ හරියට සූත්‍ර සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්න ගැන කතා කර තමයි තේරුම් ගන්න පුළුවන්. ඉතින් භාවනා කරන් යද්දී ඇත්තටම අන්තිමට වෙන්නේ ඔය විදිහට ඇත්ත තමන් අර සතිය කියන මූඩ් එක තමන්ගේ ඇතුළට ආවට පස්සේ සතිය කියන මූඩ් එකට ආවට පස්සේ තමන්ට තේරෙන්න පටන් ගන්නවා තමන් හරීම මේ ආරක්ෂිත ස්ථානයකට ගියා වගේ. හරීම ආරක්ෂිත ස්ථානයක දැන් අපි දන්නකෝ මේ 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 ශාලාව තියෙනවානේ. මේ ශාලාව තියෙද්දී මේ ශාලාවේ දැන් එළිය වහිනවා. දැන් මේ වෙලාවේ එළිය වැස්ස තියෙනවා. එළිය කොච්චර වැස්සත් අපිව තෙමෙන්නේ නැහැ නේ. ඒ මොකද අපි ආරක්ෂිත තැනක ඉන්නේ. නොතෙමෙන තැනක ඉන්නේ. නොතෙමෙන තැනක ඉන්නේ. අන්න ඒ වගේ තමයි තමන් හොඳට තමන්ගේ සතිය වර්ධනය වෙලා වෙලා ගියාට පස්සේ තමන්ටම තේරෙන්න පටන් ගන්නවා. තමාව හරියට යනවා. මෙන්න මේ වගේ වෙනම ඩයිමෙන්ෂන් එකකට යනවා. අර අවදිය කියන තැනට ගියාට පස්සේ තමන්ට තේරෙනවා දැන් හරියට දැන් මෙමි දන්නකෝ චිත්තපටි තිරයක් ගන්නකෝ. චිත්තපටි තිරේට තිරේට වැටෙනවා මේ එක එක දර්ශන වෙනවා පිටුම ඔන්න ගිනි ගන්න දර්ශනයක් වැටෙනවා. ගිනි ගන්න දර්ශනයක් වැටුණාට පස්සේ කවිලාවවත් චිත්තපටි තිරේ ගිනි ගන්නේ නැහැනේ. චිත්තපටි තිරේ ඊට පස්සේ ඒ වගේම පේන්න පටන් ගන්නවා චිත්තපටි ඔන මේ මේ ගඟක් ගලාගෙන යන දර්ශනයක් යනවා. ගඟක් ගලාගෙන යන දර්ශනයක් ගියා කියලා චිත්තපටි තිරේ දෙමෙන්නේ නැහැනේ. ඒ ඔක්කොම එකට ප්‍රොජෙක්ට් වෙච්ච දෙයක්නේ. අන්න ඒ වගේ තමන්ට සතිය වැඩෙන්න ගියාට පස්සේ තමන්ගේ ඇතුළ හරියට චිත්තපටි තිරේ බවට පරිවර්තනය වෙන තන. දැන් මෙච්චර කාල වෙලා හිටියේ තමන් අර චිත්තපටි යන දර්ශන වෙලා හිටියා. ගිනි ගද්දි පිච්චෙන්න ගත්තා, ගඟ ගලද්දී තෙමෙන්න ගත්තා, චිත්තපටි ඇතුළේ හිටියේ. චිත්තපටි ඇතුළේ හිටියා, හීනේ ඇතුළේ හිටියා වගේ. හීනේ ඇතුළේ හිටියා වගේ. දැන් හීනේ ඇතුළේ ඉදී අපිට බය වෙනවා, ගැස්සීම් තියෙනවා, ගහ දිරිදෙනවා. හීනයක් ඇතුළේ බය තියෙනවානේ. ඒ ඔක්කොම තේරෙන්න පටන් ගන්නවා. දැන් තමන්ට තේරෙනවා තමන් හරියට ෆිල්ම් එක බවට පත් නොවී, ඒ චිත්තපටිය කියන එක බවට පත් නොවී, චිත්තපටියේ භූමිකා තමන් බවට පත් නොකරගෙන තමන් තිරේ වෙලා ගිහලා. දැන් සාමාන්‍ය පුතග්ජනිත කියන්නේ එයාලා හැම වෙලෙම මේ චිත්තපටියේ නිකන් මේ ජීවිතේ නැවත චිත්‍රපටි එක එක භූමිකා රඟපාන. දැන් බලන්නකෝ, දැන් ඔබ එක වෙලාවකට හිතාගෙන ඉන්නවා ඔබ
මම අම්මා කෙනෙක් කියලා ඊට පස්සේ භූමිකාව ආයේ අම්මගේ භූමිකාව රඟපාන. තව වෙලාවකට මේ සේවිකාවකගේ භූමිකාව රඟපාන. තව වෙලාවකට බිරිඳගේ රූපි භූමිකාව රඟපාන. තව වෙලාවකට වාහනේ ඩ්‍රයිවර්ගේ ඩ්‍රයිවර්ගේ භූමිකාව රඟපාන. මේ වගේ මිනිසුන්ගේ ජීවිතය ගතා මිනිස්සු එක එක තැන්වලට මේ එක එක නිකන් අපි කියන්නේ භූමිකා රංගනයක ඉදලා ඉන්නවා. දැන් ඔය වැඩේ තියෙන්නේ දැන් චිත්‍රපටි රඟපාන අය ඉන්නවනේ ටෙලිනාට්‍ය. ටෙලිනාට්‍ය රඟපාන අයත් අම්මට රඟපානවා. අම්මට රඟපානවා තාත්තට රඟපානවා. එයාලා රඟපානවනේ. දැන් එයාලා රඟපාද්දී එයාලා රඟපානවා කියලා දන්නවා. ඉතින් එයාලා ගෙදරෙද්දී ඒ චිත්‍රපටියේ අම්මගේ චරිත වෙලා එන්නේ නැහනේ. ගෙදරට පස්සේ. ගෙදර ඒ භූමිකාවේ ඉන්නේ. දැන් අපිට වෙන්නේ අපි ඔය විදිහම ෆිල්ම් එකක් තමයි රඟපාන්නේ. අපි ඒක දන්නේ නැහැ. ඒ කියන්නේ දැන් බලන්නකෝ දැන් චිත්‍රපටිය දැන් අම්මගේ චරිත රඟපාද්දී එකම එක එක ඇඳුම් අඳන වෙස් නිරූපණය කරනවානේ. රඟපානයට එක 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 භූමිකාවට සාපේක්ෂව ඇඳුම් වෙනස් කරනවා. එයාට ඒ නාටි දැන් අපිත් එහෙමනේ. දැන් අපේ භූමිකාවට නම් ඇඳුම් වෙනස් කරනවා. දැන් මේ රිට්ටිට් එකේදී සුදු ඇඳගෙන ආවා. මගුල් ගෙදරකට ඇවිත් ඕටි කැදයි යන්නේ නැහනේ. ඒ ඔබත් මේ භූමිකාව මාරු වෙද්දී ඒ භූමිකාවට සාපේක්ෂව ඇඳුම් මාරු කරනවා. වෙස් විනූපණය වෙනස් කරනවා. අන්න ඒ වගේ අපිට ජීවිතේ තියා බලාගෙන ඉද්දී අපිට මේන්නේ අපි මේ එක එක චරිත රඟපෑමක් කරන එක එක වෙලාවට. ඒකේ ඉද අපි හිතන්නේ මේ එකම කෙනෙක් තමයි මෙයාගේ රඟපාන්නේ කියලා. එහෙම කියන්නේ නැහැ. ඒ අරමුණට සාපේක්ෂව තමයි රඟපෑම වෙනස් වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ මුළු ජීවිතේම අපි කරන දේක් තමයි අපි භූමිකා රඟපානෙට. චරිත රඟපානෙට. චරිත රඟපාන දැන් අපි හිතාගෙන ඉන්නවා මම අම්මා කෙනෙක් මම බිරිඳක් මම දුවක් මම මෙහෙම කෙනෙක් කියලා අපි දැන් ඔළුවේ දාගෙන ඉන්නවා. ඒකකොට ඔළුවේ දාගෙන හිටියට පස්සේ තමන් භූමිකාවක් බවට පරිවර්තනය වුණාට පස්සේ දැන් ඔන්න මොකද වෙන්නේ දැන් මෙහෙම ඉඳන් ඔතේ දැන් වේදිකා චිත්‍රපටේ රඟපාන කෙනාට කවුරු හරි යා හතුරගේ චරිත රඟපාන. හතුරගේ චරිත රඟපාද්දී බලන් ඉන්නේ මිනිස්සු මට උද්දටම බයිනවා සිස්. මේ බලන්නකෝ මේ හතුර ගහනන් නලුවන් එළියට කියලා. එතකොට හතුරට බයිද්දී රඟපාන හතුරට මොකද වෙන්නේ භූමිකා රඟපාන කෙනාට? එයාට සතුටුයි මොකද එයා හොඳට තාත්තිකව ඒක රඟපානවා. මිනිසුන්ගේ ඇඟට දැනෙන්න ඒ මිනිසුන්ගේ ඇඟට දැනෙන්න හොඳට එයා රඟපාන දක්ෂයි. හොඳට එයාගේ රඟපෑම තියෙනවා. එයා පුදුමාකාර දක්ෂ නළුවෙක් කියලා ඒ එයාට බයින තරමට සතුටුයි. දැන් ඔබ රඟපානවා අම්මගේ චරිතේ. දාදී ඔන්න හතර වටේ දරුවොත් බයිනවා ඔක්කොම බයිද්දී ඔන්න ඔබට අප්සෙට් යනවා. ඉතින් ඔබ සතුටු වෙන්න ඕනේ. ඉතින් ඒකේ ඒ බයින ඔබට නෙවෙයි ඔබේ කැරක්ටර් එකටනේ. ඒ භූමිකාවටනේ. මේ භූමිකාව ඔබ නෙවෙයිනේ. දැන් අපිට වෙලා තියෙන මුළු දිය අපිට ළමයා අපිට මොනවා කරත් මූණ ඇඹුල් වෙනවා අප්සෙට් යනවා. කවුරු හරි ඒක මොකද අපි හිතන් ඉන්නවා ඒ බයින්නේ මට කියලා. ඒ දැන් අර තමන් අර චිත්‍රපටියේ තිරෙන් අයිනලා චිත්‍රපටි භූමිකාවක් කියලා. ඒක භූමිකාව වෙලා අන්න ඒ වගේ අපි ජීවිතේ එක එක භූමිකා රඟපාන්න පටන් ගන්නවා. භූමිකා ස්ටේට් රඟපාන්න ගන්නවා. එතකොට මේ මුළු ජීවිතේ ගියාම අර ශේෂ්පීර කියන්නේ මේ මුළු ජීවිතේ කියන්නේ යෙදිකාපුලි අපි ඔක්කොම නළුව කියලා. දැන් රහතන් වහන්සේ කියලා කියන්නේ අර නඟපාන නළුව වගේ. එයාලා දැනග දන්නවනේ මේ කැරක්ටර් එක විතරයි කියන්නේ. රහතන් වහන්සේ කියන්නේ කිසි කේට හොයන්න බැරි අපි කියන්නේ සුපිරිම රංගනයක නඟපාන. කාටවත් හොයාගන්න බෑ එයාගේ රංගනයක් කරන්න කියලා. ඒ කා ඒ විදියට ගාතා කියනවා වඳිනවා මුදුම පිළිවෙල ඉන්නවා බැලුවා මෙයා නඟපානවා කියලා කාටවත් හොයාගන්නත් බෑ. ඒ අනිත් කෙනෙක් වගේම ඔක්කොම කරනවා. හැබැයි ඒ වුණාට එයාට එහෙම එකක් නැහැ. එයාට එහෙම සංස්කෘතියක්වත් එහෙම අයිඩියා එකක්වත් එහෙම අදහස්වත් මෙහෙම කරන්න ඕන කියලා එකක්වත් මෙහෙම නොකරන්න ඕන කියලා එකක්වත් මෙහෙම සංස්කෘතියට ඉන්න ඕන කියලා එකක්වත් එහෙමකුත් නැහැ. එයා රඟපානවා. එයා භූමිකාව තමා නොකරගෙන. මම කරගන්න නැතුව භූමිකාව රංගනේ දෙනවා. ඔව් දැනගෙන රඟපාදී එක රඟපෑමක් එයා හුවෙලා නැහැ ඒකට. පුතජන හිත කියන්නේ එයා රඟපානවා කියලාවත් එයා දන්නේ නැහැ. එයා රඟපානවා බව එයා හිතන්නේ මේක රියල් වගේ නිකන්. එයා ඒකයි සීරියස් ගන්න ඔච්චර මොනවා හරි කිව්වත් අප්සෙට් වෙනවා, හිනනවා. අයි මේ එයාට මේක රඟපෑමක් නෙමෙයි. ඉතින් මාව ඔබට කියන්නේ මේ ජීවිතේ කියන්නේ රංගනයක්. මේක නාට්‍ය. හොඳට රඟපාන්න. හොඳට එන්ජොයි කරන්න මේක. මේක අර පොඩි ළමයි සෙල්ලම් battu යන්නේ. ඔන්න ඔය වගේ එකක් විතර. සෙල්ලම් battu දී ළමයි දාගන්නනේ. ඔයා අම්මා ඈ, ඔයා තාත්තා ඈ, ඔයා පුතා ඈ, ඔයා මුදලාලි. මේ කොළගේ මේ ඩොලර් රුපියල් කියලා ඔන්න මේ කොළ කෑල් ටිකක් දියාගන්නවා. පතර කොළ කෑල් ටිකක් හරි. ඒ මුදලාලි ඔන්න මේ බඩු කියනවා. ඊට පස්සේ ඊට ඔය වගේ ඊට පස්සේ බත් කියලා වැලි බත්තු වෙනවා. අපි ඔක්කොම ඔය වැලි බත්තු වෙලානේ ආ ඔයගේ සෙල්ලම් ගෙවල් හදාගෙන ඔයත් ඉඳලා ඉන්නේ ඔය සෙල්ලම් බත්තු වල ඔන්න හවස් වෙනකන් ඉන්නවා. ඊට පස්සේ
ඉතින් ඊට පස්සේ ළමයි ඔය ගෙදර කඩලා එනවා. හැබැයි මැදදී අම්මලා කැඩුවොත් අඬන්න පටන් ගන්නවා. අඬන්න පටන් ගන්නවා. මැදදී අම්මලා ඇවිල්ලා කැඩුවාට පස්සේ හැබැයි පස්සේ ළමයිම විසිකල්ල යනවා. ඉතින් එතකොට දැන් අම්මලා වුණත් ආ පුතා අම්මේ මම බත්තුව කියලා සෙල්ලම් බද්දෙද්දි ආ ඇත්ත හරි හය පොතේ කියලා හවහව කාලා ගන්නවානේ. අන්නේ වගේ තමයි. එනට අම්මලා දන්නවා මේක බොරුවක් කියලා. ඉතින් අන්නේ වගේ තමයි අපේ මේ ජීවිතයත් ඔය සෙල්ලම් ගේම තමයි. ඔය ලා පොඩි කාලේ අපි සෙල්ලම් බත්තිව්වානේ. ඔය සෙල්ලම් බත්තිව් වෙලා ආවේ ගත කරපු ජීවිතයයි දැන් එකයි පොඩ්ඩක්වත් වෙනස් නෑ. ඔය සෙල් මේ අපි තාම වැලිකලි සෙල්ලම් බොත්තු වෙන ගේමක් කරන්නේ. දැන් ඔයා දාග ඔයා ඔයා මෙහා මෙහෙමයි ඔයා ගීගේ ඔයා පැවිදිය ඔයා මෙහෙම මෙහෙම කියලා අපි දැන් මේ මේ වෙන සෙල්ලමක් දාගෙන රඟපාන. ඉතින් අපි වැඩේ දිහා අපි ඒක සීරියස් අරගෙන. ඉතින් අපි ඒ උනාට ඒක දැනගත්තට මේ ගේමක් කියලා සීරියස් කර ඉන්නවගේ ඉන්නවා ඉතින්. ඌ සීරියස් ඌ ඒක එහෙම මේ හැම එකම වෙලාවට ආදීන වෙලාවට මේවා කරන්න ඕනේ සීරියස් ඉන්නේ නැහැ යටින් දන්න මේක ගේම් එකක් විතරයි. මේක නිකන් අපි එක එක්කිනාට නම් ටිකක් දාගෙන ඔයා මෙයා කියාගෙන ආ මෙයා කියගෙන කරන සෙල්ලම කර මේක ඇතුළේ ඔය කියන එක්කෙනෙක්වත් නෑ. ඔය සෙල්ලම් බත් වෙන කාලේ ඔය කිව්වට ඔය මොකක්වත් දෙයක් නෑනේ. ඉතින් තේරුම් ගන්න මේ මුළු ජීවිතේම සෙල්ලම් බත් ඉඳලා විතර. මේක නිකන් අර වීඩියෝ ගේම් එකක් ගහනවා. නැත්තම් ටෙලි නාට්‍ය රඟපෑමක් ගේම් එකක් ගහීම සෙල්ලම් බත්. අපි මේක සීරියස් ගත්තට ඉතින් යාට දෙයක් නෑ. ඉතින් මං කියන්නේ මේ ජීවිතේ රඟපෑම කරන්නේ කියෝ ඉතින් ඇති දෙයක්වත් නෑ. කළාත් එකයි නොකළාත් එකයි. හැබැයි ඔය රංගනේ දෙනවා. හැබැයි දන්නවා මේක රංගනයක් කියලා. එතකොට අර චිත්‍රපටි තිරේ බවට පරිවර්තනය වෙච්ච කෙනා අර තමන් අර පූර්ණ අවදියේ බවට පරිවර්තනය වුණාට පස්සේ ඇත්තටම තමන්ට අර භූමිකාවට කවුරු මොනවාකවත් වදින්නේ. දැන් මේ ප්‍රශ්නේ කියලා තිබ්බනේ අර මොකද මේ ප්‍රශ්නේ අහලා තිබ්බනේ තමන්ම දැන් හිස්සලා යන හිස් අවකාශය තුළ සිතුවිලි එනවා කියනවා. අන්නේ තමන් ඒ අර අපූර්ණ අවදියේ බවට පත් වුණාට පස්සේ තමන්ට කියලා එහෙම හැඩයක් විදියක් තමන්ට කියලා භූමිකාවක් කැරක්ටර් එකක් ඒ මොකක්වත් නැතුව යනවා. ඒ වුණාට ඒ තියෙන තැන හැඩේ යා ගන්නවා. තියෙන දැන කැරක්ටර් එක රඟපානවා. ඒ වුණාට කවුරු ඒකට හොඳ කියලා ගියත් ඒක ඔයාට මේ මොනවා කිව්වත් මේ ප්‍රශ්නයක් නෑ. දැන් අපි එකපාර භාවනා රිට්‍රීට් එකේදී මම හිත ධම්මජිවර මෙහෙව්වේ මාතෙදී. ඉතින් උන්වහන්සේගෙන් කට්ටිය අහනවා අපි ඔබ වහන්සේට මේ අද ඉඳලා ආමන්ත්‍රණය කරන්නම් කියනවා ආර්යයන් වහන්සේ කියලා රහතන් වහන්සේ කියලා ලිපි ලියලා එවා දිවන්නක. ඉතින් උන්වහන්සේ කියනවා ඉතින් උඹලවට රහතන් වහන්සේ කිව්වත් එකයි මට පිස්සෙක් කිව්වත් එකයි උඹේ අම්මගේ මොකක් හරි කියලා දෙවත් ඒත් එකයි. එහෙම කිව්ව ඒ මහා සෙනගම් මැද මහා එනිදු උඹට ඕන එකක් කියා මේ එකක්වත් මමත් නෙමෙයි මගෙත් නෙමෙයි මගේ ආත්මයත් නෙමෙයි. මේ එකක්වත් මමත් නෙමෙයි මගෙත් නෙමෙයි මගේ ආත්මිකුත් නෙමෙයි. උඹට ඕන රහතන් වහන්සේ කරා උඹලට ඕන පිස්සෙක් කරා උඹලට ඕන එකක් කරගන්න. ඒක කරන කෙනාගේ ප්‍රශ්නයක් නිසා ඒ අවබෝධයෙන් පස්සේ කිනේ තේම එකක් නෑ. ඒ අවබෝධයෙන් පස්සේ කිනේ කිසිම එකක් නෑ. එයාට ඕන එකක් කිව්වත් එකයි. එයාට රහතන් වහන්සේ කෙනෙක් ඇද්දෙත් නෑ. එයාට පිස්සෙක් ඇද්දෙත් නෑ. පිස්සෝ ඉන්නේ රහතන් වහන්සේලා ඉන්නේ තර පුතජන හිතකට විතරයි. පුතජන හිතකට තමයි ඔය ඔක්කොම ඉන්නේ. ඉතින් අන්නේ ඒක නිසා තමයි දැන් ඔන්නෝයි මාතමට භාවනා වෙන්න අපිට පුදුමාකාර රිලැක්ස් එකක් ලැබෙනවා. පුදුමාකාර නිදහසක් ලැබෙනවා. මේ මිනිස්සු භූමිකාවල සෙල්ලම් ගෙවල් අල්ලන් නටන ළමයි වගේ මේ භූමිකාවල් ටිකක් අල්ලගෙන මේකට යුද්ධ කරන්න ගන්නවා. මේකට නටා ගන්න ගන්නවා. අපිට පේනවා ඒ මොනවා මිනිස්සු කොච්චර මොනවා කරත් මේ භූමිකාවත් රඟපෑනවා. රඟපෑවට තමන් භූමිකාව වෙලා නෙමෙයි තිරේ වෙලා ඉන්නේ ඇතුලේ. ඇතුලෙන් තිරේ බවට පත් වෙලා ඒ නිසා මොනවා මේක කොච්චර ගිනි ගත්තා කිව්වත් මේකට කොච්චර ගැහුවත් මරුවත් අරක ටෙන්ෂන් එකක් නැහැ. තිරේට විදෙන්නේ තිරේට කම්පනයක් නැහැ. තිරේට කම්පනයක් නැහැ. තිරේට විදෙන්නේත් නැහැ. අන්නේ වගේ තමන්ගේ ඇතුළේ මෙන්න මේ වගේ විවේකී තැනකට ගමන් කරන්න ගන්නවා. තමන් තිරයක් වගේ කිසිම ටෙන්ෂන් එකක් නැහැ. මොනවා කිව්වත් hina යනවා. එච්චර විතරයි දැනෙන්නේ. ඉතින් ඒ වුණාට සීරියස් වගේ ඉන්නවා. ඉතින් රඟපහ ඉන්නවා. පිටියට ඒක ඇතුළේ නැහැ. අපිට මේක ඇත්තක් කියලා තේරෙන්නේ අපි යම් විද්‍යාවක් තියෙනවානේ. දැන් ආය ආය අහුවෙද්දි අහුවෙනවා කියලා දන්නවා කියන්නේ ඒ කියන්නේ ඒ වෙලාවේ තමන් ඒ අවිද්‍යාවෙන් කැඩලා කියන්නේ. මම ආය ආය අහුවෙනවා කියනවනේ අහුවෙන්නේ තාම මම සම්පූර්ණ මම පිටුලා නැති හින්දානේ. හැබැයි අහුවෙලා කියලා දැනගත්තා කියන්නේ ආයෙත් මා සතියේ පිටියා කියන්නේ. ඒත් ආයෙ තමන් අවදිතාව කියන්නේ. ඒ තමන් අහුවෙන බව දන්නවා කියන එකම මේ හීනෙන් නැගිටිනවා. මේක දැනගත්තා නම් ඇයි හීනේ තාමත් අහුවෙනවා කියලා දන්නවා කියන්නේම ආය මාර්ගයට ප්‍රවිෂ්ඨ වීම. ආය මාර්ගයට ඇතුළු වීම. තිච්චර එක දැනගත්තා නම් එච්චරයි. අහුවෙනවා මොනවා කරන්නේ? ඒ අහුණා කියලා දන්න එකට හොරි වෙන්නේ නැහැ. දැනගත්ත කියන්නේ ආය මේකෙන් අවදි වුණා. ආය තමන් චිත්තපටියෙන් අයිවිලා තිරේ බවට පත් වෙනවා කියන්නේ. ඒ ආය තිරේ බවට ඒක සතුට වෙන්න කාරණා.
එහෙනම් මට ආයෙත් ඉස්සර දන්නේවත් නැහැනේ. අහු වුණා කියලා දන්නේ නැහැ. අහු වෙලාවනේ ඉන්නේ. දැන් අහු වෙලා කියලා දන්න දැනගන්නේ කාටද දැන් ඇවිල්ලානේ. ඒකට සතුටුයි. ඈ? ළඟපෑමක් කියලා දන්නවා සතුටු වෙනවා. ඒ දැන් අහු වෙනවා කියලා අතුර ගන්නවා. ඉතින් ඒකින්ද ඒක හොඳ කාරණේ. කණිත් එක තමයි ඒ බෝරින්කම ඇති වෙන්නේ. බෝරින් වෙනවා කියන එක ඒක ඊටත් වඩා හොඳයි. බෝරින් වෙනවා කියන එක මට නම් ඇහෙද්දි භාවනා කරද්දි කවුරු හරි පුදුම සතුටක් වෙනවා. ඒ කියන්නේ යාට වැඩි වෙන්න පටන් ගන්නවා. කොහොමහත් නිවන තියෙන්නේ ඔය බෝරින් එකට බහින්න වෙනවා. ඔය දැන් ඔය අවුරුදු 70 වසරේදී එන බෝරින් එක අවුරුදු 20 30 30 එන්න පටන් ගන්නවා භාවනා කරන යෝගාචරය. ඒක ළඟ ළඟ එනවා. ඉතින් ඕකට බහැලා ඉවර වුණාම ඉවරයි සසර. ඕකට බහැලා 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 ඔතන ඕකෙ තුල කිසිම ප්‍රශ්නයක් නැතුව ඒක තුල තෘප්තියෙන් ඉඳ ගත්තට පස්සේ ඉතින් ආයයට උපදින්නවත් මේක නැති කරන්නවත් ඕනේ නැහනේ. අපි ඔය හැම ව්‍යායාමයක්ම තියෙන පාළුව නැති කරන්නනේ. ඔය පාවිල නැති කරන්නනේ. හුදකලාව නැති කරන්නේ. ඉතින් අපි හුදකලාවට මේකතු වෙනවා. හුදකලාවටම රින්ගනවා. හුදකලාවටම රින්ගනවා. ඇත්තටම ඔතන එපා වීම වෙන්නේ ඔය ස්වභාවයේ ඉන්න අර දේවල් වලට තියෙන ඇල්ම නැති වෙනවා. අපි නිබ්බිදාව පහල වෙනවා කියලා. නිබ්බිදාව පහල වෙන වෙලාවේදී ඔගේ පුංචි ද්වේෂ ස්වරූපයක් ගන්න ඉඩ තියෙනවා. ද්වේෂ ස්වරූපයක් ගැල්ල ගුරුවරුත් එපා වෙනවා, කමටහනුත් එපා වෙනවා, ඔක්කොම එපා වෙනවා. මං කියන්නේ එපා වුණත් හැබැයි ඔතන තමයි ශ්‍රද්ධාව මයින් තැන උතන. ඇත්තටම මෙයාගේ ශ්‍රද්ධාව භක්තිවාද කියලා කියන්නේ ක්‍රමත් එපා වෙනවා, ගුරුරුත් එපා වෙනවා. මා එපා වුණත් පාළු වුණත් එයා මාර්ගය වෙනස් කරන්නේ නැහැ, ගුරුවරයා වෙනස් කරන්නේ නැහැ, ශ්‍රද්ධාව කඩා ගන්නෑ. ඒක දිගට මේ පාත් එකේ යන්න පුළුවන් නම් ඔන්න ඔතනින් තමයි යාගේ ශ්‍රද්ධාව මනින්නේ. හැබැයි ඒක ද්වේෂයකට හැරෙන්න දෙන්නේ නැහැ. යාගේ නිද්දෝක ඥානයක් ඔය එන්න ළඟ වෙන්නේ. ඥානය ළඟම මේ තියෙන වංචනික ස්වභාවය. ඥානයත් එක්ක වංචනිකව ප්‍රඥාවගේ ද්වේෂයත් එන්න ඉඩ තියෙනවා. ඒසය තමන් ඔතන තේරුම් ගන්න ඕනේ මේ මගේ ඇතුලේ මේවට නොයල්ම දෙන්නේ නැත්තම් මේවට මේ ද්වේෂයක් දෙන්නේ. ඒක තමන්ගේ ඇතුලේ බලලා පරීක්ෂා කරගන්න. පරීක්ෂා කරලා ඒ කරගෙන යන කාලසටහන ඒ විදිහටම වැඩ ටික මනහන ටික භාවනා කරන ටික ඒවා ඔක්කොම වෙනදා වගේ හේම කරගෙන යන්න පටන් ගන්න. ඒ තමන් කියන්නේ ඔක හොඳක්. ඔය ලාභයක්. මොකද ඕන කෙනෙක්ට නිවන් දකින්න යන පාත් එකේ ඔය පාවිල්ල හරහා. ඔය කලකිරිල්ල හරහා. ඕක හරහා ඔය කට්ට ඕන කෙනෙක්ට පන්නන්න වෙනවා. ඔය කට්ට එනවා කියන්නේ යාගේ ළඟයි වැඩේට. වැඩේට හොඳයි. දැන් යාගේ ළඟ 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 යාගේ යාගේ සිල් දේවදුව ගෙට වැඩියා වගේ යාගේ සත්‍යයට යා ගොඩක් ළඟා. ඒක ඕක වෙද්දී ගොඩක් අය අපේ අතහැරලා යනවා. ඔය කවුරු හිතන්නේ ඔය ඕක ඇතුලේ තමයි නිවන තියෙන්නේ. ඔතන තමයි හොයන සත්‍ය තියෙන්නේ කියලා කාටවත් තේරෙන්නේ. ඒ දන්නේ නැති නිසා යාගේ ගුරුවරයෙක්වත් ඇසුරු කරලා නැත්නම් කවුරුවත් ඔක දන්නේ නැති කෙනෙක් ඕක ප්‍රතික්ෂේප කරනවාමයි. පුළුවන් නම් හයිය තියෙනවා නම් මෙල්ලම් පරෙම මැරෙනවා නම් මැරිච්ච ආයේ නැතිර නැතිච්ච ආයේ කියලා එහෙම ඔකට හිතෙන්න තියෙනවා.